අයිබුවන් 307 සජීව සංවාදය අපි දැන් ආරම්භ කරන්නට සූදානම්. අද දවසේදී මා මුලින් සඳහන් කළා වගේ අද අපේ වැඩසටහනට අපි ආරාධනා කරේ සජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරුලී රතන ස්වාමීන් වහන්සේ. අපි වහන්සේව නමස්කාර පූර්වක අපේ වැඩසටහනට පිළිගන්නවා. අයිබුවන් චාපා. අයිබුවන්. අපි ආරම්භ කරමු මේ මෑතක කතාබහට ලක් වෙලා තියෙන විශේෂ කාරණාවක්, භික්ෂු කතිකාවත් පනත සම්බන්ධයෙන්. මෑතකදී විශාල වශයෙන් මේ පිළිබඳව කතාබහට ලක් වෙනවා. භික්ෂුන් වහන්සේගේ විනය පවත්වාගෙන යාම සම්බන්ධයෙන් නීති රාමුවක් ඇතුළේ කොයි විදිහටද කටයුතු කරන්න කියන කාරණය සම්බන්ධව ඔබ වහන්සේ මොකක්ද මේ කාරණය සම්බන්ධ දරන අදහස? එහෙම පනතක් එහෙම අවශ්‍යතාවයක් තියෙනවද අපේ රටට? භික්ෂුන් වහන්සේලාගේ ඇවතුම් පැවතුම් වලට අදාළව රාජ්‍ය මට්ටමත් පිළිගන්නා වූ යම් කිසි නීතිමය පටිපාටියක් අවශ්‍යයි කියලා මාත් කල්පනා කරනවා. හැබැයි දැන් ඉදිරිපත් කළ තියෙන පනත මගින් කරන්නේ තියෙන නිකායන්වල කතිකාවත් ඒ ආකාරයෙන්ම පිළිඅරගෙන ඊට උඩින් විහාර දේවාල ගම් සහ පන්සල්වල ආරවුල් සම්බන්ධ වෙනත් විදියක මේ මධ්‍යම ආයතනයක් නැත්නම් බෞද්ධ කටයුතු කොමසාරිස්වරයාට යම් කිසි අධිකාරී බලයක් ලැබෙන ආකාරයේ පනතක් තමයි ඉදිරිපත් කරලා තිබෙන්නේ. එතකොට මේ පනතේ මූලික දේ තමයි දැනට අපි ගත්තොත් නිකායන් 30ක් පමණ තියෙනවා ලංකාවේ. එක එක මට්ටමේ නිකායන් 30ක් විතර තියෙනවා. ඒ නිකායන් 30 ගත්තොත් රාමඤ්ඤණික සියල් නිකාය කොටස් 7ක්, එතකොට 8ක් තියෙනවා රාමඤ්ඤණිකාය කොටස් 1යි අමනුපුරණිකාය කොටස් 21. එතකොට මම හිතන්නේ මේකට වෙන්න ඕන දේ තමයි අර සියලු නිකායන් ඒකාබද්ධ කරගෙන දිස්ත්‍රික් මට්ටමින් දැන් අපි හිතමු සමත මණ්ඩල කියලා තියෙනවා කියලා. ඊට වඩා ටිකක් උඩට ආපු ව්‍යුහයක් අවශ්‍යයි. ඒ කියන්නේ දැන් භික්ෂුන් වහන්සේලාගේ පටිපාටි සම්බන්ධයෙන් භික්ෂු විනයට අදාළ වෙනමම දැක්මක් තියෙනවා. දැන් අතීතේ ගත්තොත් වෙනම සංඝාධිකරණයක් භික්ෂුන් වහන්සේලාට තිබිලා තියෙනවා. දැන් අනුරාධපුර යුගයේ මහාවංශ මේ ගැන සටහන් වෙලා තියෙනවා, රජවරු මේ ගැන සටහන් කරලා තියෙනවා. කොටිම්ම කිව්වොත් දැන් භික්ෂුවගේ උරුමේ වල්පොළ රාහුල හාමුදුරුවෝ ලියලා උන්වහන්සේක මතු කරලා පෙන්නලා තියෙනවා. රජතුමා වඩා ප්‍රසාදයට පත් වුණා කියලා භික්ෂුන් වහන්සේලාගේ අධිකරණ පටිපාටිය ගැන. එතකොට භික්ෂුන් වහන්සේලාගේ අධිකරණ පටිපාටිය රටේ අධිකරණ පටිපාටියට ආදර්ශයක් වෙන විදිහට, ලෝකයට ආදර්ශයක් වෙන විදිහට අපට ගොඩනගන්න පුළුවන්. එතකොට ඒක සංගයාගයක්. ඒකට යම් කිසි පිළිගැනීමක් පහළ අධිකරණයේ සිට ශ්‍රේෂ්ඨ අධිකරණයේ දක්වා පිළිගැනීමක් ලබා දීම තමයි අවශ්‍ය වෙන්නේ. ඉතින් දැන් අපි දන්නවා තියෙන අධිකරණය තුළම මුස්ලිම් නීතියට වෙනම පිළිගැනීමක් තියෙනවා. ඒ ගැන අපි පිළිගෙන තියෙනවා නම්, ඒ කියන්නේ 10%ක් වෙච්ච ජනතාවගේ භික්ෂුන් වහන්සේලාගේ අවතුම් පැවතුම් සම්බන්ධයෙන් යම් කිසි අධිකරණ පටිපාටියේ මම කියන්නේ පවත්නා නීතියට පිටින් කියලා අඩුම තරමේ මම දකින්නේ නීතිය හැමට සාධාරණව තියෙන අධිකරණ තීබෙද්දි ඊට පහලින් භික්ෂුන් වහන්සේලා සම්බන්ධ තීන්දුව ගන්නා මණ්ඩලයක් තිබිය යුතු නිකාය ભેදෙන් තොරව. දැන් ස්වාමින් වහන්සේ දැන් බුදුදහම පදනම් කරගත්ත ධර්මයක් එහෙම නැත්නම් ආගමක් විදිහට ගත්තාම දැන් විනයත් එක්කම අදාළව බුදුදහම බුද්ධාගමට අදාළව වෙනම තියෙනනේ ඇවතුම් පැවතුම් සම්ප්‍රදායන් ඒ සියල්ල තියෙනවා ඓතිහාසික වශයෙන්. එතකොට සාමාන්‍ය නීතිකුත් රටේ තියෙනවා. දැන් අපරාධ සම්බන්ධයෙන් නීතියක් ක්‍රියාත්මක වෙනවා. අධිකරණ පද්ධතියට හැමෝම වග කියන්න ඕනි. එහෙම තියෙද්දි මෙහෙම කතිකාවතක් වෙන මොනද? නෑ, දැන් ඇත්තටම මේ තියෙන අධික දැන් මේ නීතිමේ කතිකාවතක්. ඔව්, දැන් මේ දාපු කතිකාවත තියෙන අධිකරණේ ඉක්මෝ යාමක් නැහැ මේකේ. එහෙම අවශ්‍ය වෙන්නේ මොකටද ඔබවහන්සේ හිතන්නේ? නෑ, අධික කතිකාවතක් අවශ්‍යයි. භික්ෂු කතිකාවතක් කියන එක අපේ අතීත සම්ප්‍රදාය නීතිමය රාමුවක් අවශ්‍ය වෙන්නේ ඇයි? නීතිමය රාමුවක් අවශ්‍යයි. රටක විශාල පිරිසක් ඉන්නවනේ. රටේ 30,000 විතර සංඝහන්සලා ඉන්නවා. රටේ විශාල දැන් රටේ විශාල පිරිසක් රටේ ජීවත් වෙනවා. බෞද්ධයෝන්ගේ හෘද සාක්ෂිය කියලා එකක් තියෙනවා. ඉතින් ඒක අධිකරණමය, ඒ කියන්නේ ඒ වගේ මහ විශාල සංඝයා ජීවත් වෙනකොට ඒක නීතිමය රාමුවක් අවශ්‍යයි. ඒක සම්ප්‍රදායන් මත ගොඩනැගෙන එකක් නේ. ඓතිහාසික දැනුම් පද්ධතියක් සම්ප්‍රදායන්. ඔව්, ඒ චාප කියන එක හරි. ඒ කියන්නේ සම්ප්‍රදායන් මත ගොඩනගන්නේ තමයි. ඒ සම්ප්‍රදායන් මත තමයි ඒක ගොඩනගන්න ඕන. ඇයි නීති රාමුවක් එකට? නීති රාමුවක් කියන එක මේ චාප කියන එකට අනුව මේ එක සම්ප්‍රදායක් විදිහටම සලකලා නොසලකා හරින්න පුළුවන්. නමුත් රටේ අධිකරණ ක්‍රියාවලියයි සම්ප්‍රදාය අතර ගැටුමක් වෙන්න බෑ. ඒකට පරස්පරයක් නොවන විදිහේ ව්‍යුහයක් තමයි අපි හඳුනගන්න ඕනේ. රටේ තියෙනවා දණ්ඩ නීති සංග්‍රහය. මම හිතන්නේ ලංකාවේ බෞද්ධ අධිකරණයක් විසින් සම්මත කරන පනතක් සම්මත නීතියට ගැටුමක් බවට කවදාවත් පත් වෙන විදියක් නැහැ. ඊට පරමාදර්ශයක් විදිහට අපට අනිවාර්යයෙන්ම ගොඩනගන්න පුළුවන්. ඒකයි මම කිව්වේ
පහලින් කිසියම් ආකාරයක සමත මණ්ඩල වගේ තත්ත්වයට වඩා ඉහළට ගියපු අධිකරණ ප්‍රියාවලියක් හඳුනගන්න එක අවශ්‍යයි කියලා තමයි මගේ විශ්වාසය. දැන් ස්වාමීන් වහන්සේ එතකොට දැන් රෝමානු කතෝලික ප්‍රධාන වශයෙන්ම ඊළඟට ඉස්ලාම් ආගම සම්බන්ධයෙන් ගත්තාම ඒ ආගම් වලට අදාළව එහෙම නීතිමය රාමුවක් ක්‍රියාත්මක වෙන්නේ නැහැ නේ. එහෙම යෝජනා කරන්නෙත් නැහැ නේ කවුරුවත්. එතකොට මේ මෙතන මේ මොහොතේ තවත් කාරණයක් දීලා මතක් කරන්න ඕනේ. මේ වෙලාවේ ලංකාවේ තිබෙන ප්‍රධාන චෝදනාව තමයි බුදුදහම බුද්ධාගම විනාශ කරන්න ඒක සම්පූර්ණයෙන්ම අහෝසි කරලා දාන්න යම් කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙළක් ක්‍රියාත්මකයි. එය විවස්ථාමය සංශෝධනය දක්වාම දිගහැරී තිබෙනවා. එය තේරවාදී බුදුදහමට අදාළව රාජ්‍යත්වයට අදාළව එහෙම කුමන්ත්‍රණයක් ක්‍රියාත්මකයි කියලා එහෙම මතයක් තිබෙනවා. එතකොට ඒකෙම කෑල්ලක් හැටියට බුද්ධාගම හකුලුවල හාමුදුරුවරු හිරගෙට දාලා සිවුර ගලවල ජම්පරන්වල එහෙම සිදුවීම් පෙළක් අපි දකිනවා ජනමාධ්‍ය හරහා හැමෝම දන්න එකක්. ඒතොර එහිම කොටසක් නෙවෙයිද මේක? නෑ දැන් ඇත්ත වශයෙන්ම මේ කතිකාවත් පනත ගෙනාව ගියාණ්ඩුව කාලේනේ. මේකම ගෙනාව ගියාණ්ඩුව කාලේ. ගෙනල්ලා සංඝයා වහන්සේලා විරුද්ධ වුණාට පස්සේ මේක ආපස්සට අකුල ගත්තා. මොනාණ්ඩුවින්ද කිනිකනේ හැමෝම දැන් ඒ කාලේ ඔබ අහන විදිහට මොනණයකට ශාපහන දැන් සම්දර්භයක් තියෙනවනේ මේක. අහන්නේ මේ රටේ කුමන්ත්‍රණයක් තියෙනවා ආණ්ඩුව කුමන්ත්‍රණකාරී කුමන්ත්‍රණේ කොටසක් කියලා නෙමෙයි. එහෙම නැද්ද ඔබ වහන්සේ? නෑ නෑ මම කියන අහන්නකෝ යවන්නේ මගේ ප්‍රශ්නේ ඇහුවේ. දැන් මම ඒකයි කිව්වාට මෙහෙම මේ කුමන්ත්‍රණයක් විදිහට දකින්නට වඩා රටේ තියෙන ප්‍රශ්නවලට පිළිතුරක් විදිහට තමයි මේක සාකච්ඡා කරලා තියෙන්නේ. හැබැයි මේ ගෙනාවු කතිකාවත් පනත මම දකින්නේ ගුණාත්මක එකක් කියලා. කතිකාවත් පනත මම ප්‍රතික්ෂේප කරනවා. නමුත් මේක මේ රාජ්‍ය කුමන්ත්‍රණයක් කියලා කියන කතාව මම පිළිගන්නේ නැහැ. ඊළඟට ඔබ අහපු ප්‍රශ්නේ තමයි මුස්ලිම් නීති. හැම රටකම මුස්ලිම් ලෝකේ මුස්ලිම් නීතියනම තමයි රාජ්‍යයෙන් පාලනය වෙන්නේ. හැම රටකම ඉස්ලාම් ආගමේ නීතිය තමයි රාජ්‍ය නීතිය කරලා තියෙන්නේ. දැන් ලංකාවේ ඔබ වහන්සේ කියන්නේ මේ කාරණා කිපයක් තියෙනවා අහන්න. නෑ නෑ ඔබ ඇහුවේ පළවෙනි ජාත්‍යන්තර කාරණයක් කතා කරන්නේ. ඒකට අදාළව ජාත්‍යන්තර අහන් ඉන්නකෝ මේක. ඔබ දැන් ජාත්‍යන්තර කාරණයක් කතා කරන්නේ. ජාත්‍යන්තර ලෝකේ ආගම සම්බන්ධ වෙලා නැහැයි කියලා මේ නීතියට. බොහෝ රටවල් වල ජාත්‍යන්තරයේ ලෝක ජනගහනයේ සිට 23ක් විතර මුස්ලිම්. මම ජාත්‍යන්තර ප්‍රශ්නයක් නෙමෙයි ඇහුවේ. නෑ නෑ ඔබ කිව්වේ මම ඇහුවේ ලංකාවේ රෝමානු කතෝලික ඉස්ලාම් ආගම් සම්බන්ධ ප්‍රශ්නයක් ඔබ අහන්නේ. නෑ 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 ඔබ දැන් ඇහුවනේ කිව්වනේ ලෝකේ ආගම සම්ප්‍රදායක් විතරයි මේ නීතියක් වෙලා නැහැ කියලා. ඔයා කිව්වනේ එහෙම. මම බුද්ධාගමට අදාළව කිව්වේ. නෑ නෑ ඔයා කිව්වනේ ලෝකේ කතෝලික ඉස්ලාම් ආගම් තියෙනවා ඒක රාජ්‍ය නීති වෙලා නැද්ද ඔබනේ කිව්වේ. ඔබ වහන්සේ කියන්න මම ඊට පස්සේ මගේ ප්‍රශ්නය අහන්න. නෑ 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 දැන් ඔයානේ දැන් ඇහුවේ මගෙන් එහෙම ඇහුවනේ ඔයා මගේ. දැන් චාප ඇහුව මගෙන් චාප මට කිව්වා ලෝකේ කතෝලික ආගම් තියෙනවා ඉස්ලාම් ආගම් තියෙනවා අපි මේ අහන මිනිසුන්ට මේක තේරෙන්න එපායි මම ලෝකේ කියලා වචනයක් දැම්මේ නෑ ස්වාමීනි නෑ නෑ හරි ලෝකේ හරි කොහේ හරි තියෙනවනේ නෑ ලංකාව ගැන මගේ ප්‍රශ්නේ ප්‍රශ්නේ ලංකාව ගැන ඔබ වහන්සේ දෙන උත්තරේ වැරදි උත්තරයක් වෙනවා එතකොට නෑ නෑ අහන් ඉන්නකෝ මේක ලෝකේ අපි පැහැදිලි කරමු අපි ඊට පස්සේ ඔබ වහන්සේ පැහැදිලි කරාට පස්සේ අපි තියෙන ප්‍රශ්න සහගතව ඕ නෑ මගෙන් ගොඩාක් ප්‍රශ්න එකකට මට උත්තර දෙන්න මේ පළමුවෙම කියන්න ඕන ලෝකේ ආගම නීතිය බවට පත් වෙලා තිබුණු යුගම තිබුණු ඉතිහාසය. සමහර යුග තිබුණේ ආගම තමයි නීතිය රටේ. ඊට පස්සේ ඒවා විශාල අරගල වලින් ආගම හා නීතිය දෙකට කැඩුවා. ආගම වෙන් කළා නීතිය. ඒක යුරෝපා සංස්කෘතිය ඇතුළත ප්‍රධාන ප්‍රවාහය පුනරුද යුගී. හැබැයි ඊට පස්සේ අපිට පේනවා බොහෝ රටවල් ඉස්ලාමීය ආගම මත පදනම් වෙලාම රටේ රාජ්‍ය නීතිය සකස් කරනවා. බොහෝ රටවල් විවාහ නීතිය සකස් කරලා තියෙන තනිකරම ආගම පදනම් කරගෙන මත්ද්‍රව්‍ය පාවිච්චි කරනවද නැද්ද මිනිහෙක් කොච්චර කසාද බඳිනවද නැද්ද ආගම මත පදනම් වෙලා තියෙන. කොටිම්ම කියනවා ලංකාවෙත් අපි කිව්වට මේ තියෙන නීතිය ආගම පදනම් නැහැ කිව්වොත් මේකත් ආගමික පදනම මේ රෝම ලන්දේසි නීතිය ඇතුළේ තියෙන ආගමික පදනම. ඒක බාර්යා විවාහය කියන එක තනිකර ආගමික පදනමින් හදපු එකක් මේක. ඉතම තදබල වික්ටෝරියානු මේ ක්‍රියාවක සමා වෙන්න අපි හැමදෙරින් අපිට වෙලාව බලන්න පුංචි බාධාක් කරන්න සිද්ධ වෙන අපි වෙලාව බලන්න නැවත හොඳයි. එතකොට ලෝකේ යනුව ආගම ලෝක ප්‍රවණතාවයක් විතර ලෝකේ ආගම හා රාජ්‍ය නීති එකක් බවට බොහෝ රටවල් පත් කරලා තියෙනවා. දැන් උදාහරණයකට තෝ නෝර්වේ රටේ ලුතෙරියානු ආගම තමයි තියෙන්නේ. එතකොට ඒ ආගම පිළිගන්න අයට පමණයි රටේ ඉහළ තනතුරු හමුදාපතිකම් ශ්‍රේෂ්ඨාධිකරණ තනතුරු ගන්න පුළුවන්. ඒක ව්‍යවස්ථාවේ ලියලා තියෙනවා. ඒක ව්‍යවස්ථාපිත එකක්. ඒ කියන්නේ අපට ওই ප්‍රජාතන්ත්‍රවාදී කතා කරන රටවල් ඒ වගේම පකිස්තානය වගේ රටවල් ගත්තොත් බොහෝ රටවල් දකුණු ආසියාවම ගත්තොත් පකිස්තානයක උදාහරණයකට අපිට ගන්න පුළුවන්. පකිස්තාන නීතිය තියෙන ඉස්ලාමික් රිපබ්ලික් එක. ඒක කෙලින්ම කුරාණයේ තියෙන ආචාර ධර්ම රාජ්‍යයේ මත පදනම් වෙලා තියෙනවා. ඉරානය ගත්තොත් ඉරානයේ පූජකයන් තමයි රටේ සියලු දේවල් තීරණය කරන පූජක මණ්ඩලයකින්. ඉතින් ඒ විදිහට තමයි ලෝකයේ ආගම හා රාජ්‍යයේ සම්බන්ධ වෙලා තියෙන්නේ. ඉතින් ලංකාවේ ගත්තම ලංකාවේ රාජ්‍යයට ආගමේ සම්බන්ධයක් නැතුව ඒක ස්වාධීනව හැදිච්ච එකක් හැටියට තමයි තහවුරු කරලා තියෙන්නේ.
හැබැයි ආගමික හැඩයන් රටේ ආගමික සංස්කෘතියක් තියෙනකොට ඒවා සමහන් කර ගැනීම සඳහා ව්‍යුහයක් හඳුනා ගැනීම අවශ්‍යයි කියන එක මහානායක ස්වාමින් වහන්සේලාත් ගොඩක් අය කතා කළා. හැබැයි මම දකි ඒ සංවාදයේදී මම දකින්නේ දැන් ඉදිරිපත් කරපු කතිකාවත් පළද මේක නුසුදුසු එකක් හැටියට. ඒ කියන්නේ අපි යම් කිසි කතිකාවතක් දන්න සියලු සංඝයාගේ මහානායක හඳුනුරු පමණක් නෙවෙයි විද්වත් මණ්ඩලවල සාමාන්‍ය පොදු සංඝයාගේ අදහස් විමසල පොදු සම්මුතියක් විදිහට තමයි අපි කතිකාවත සම්මත කරන්නේ. ඉතින් ඔය සංඝාධිකරණයක් ගේන්න ඕන කියන එක දිගටම සාකච්ඡා කරපු දෙයක්. ඒ කියන්නේ පහලින් අධිකර දැන් සමත මණ්ඩලය ගන්න තීන්දුව එක්තරා දුරකට අධිකරණය පිළිගැනීමක් තියෙනවා. ඒ වගේ තමයි සංඝයාගේ ප්‍රශ්න සම්බන්ධයෙන් පහල අධිකරණයක් විසින් ගන්න තීන්දුව ඉහළින් පිළිගැනීමක් කළ යුතුයි. දැන් මගේ ප්‍රශ්නේ අහලා ස්වාමීනි. ඔබ වහන්සේ දීපු පිළිතුර මගේ ප්‍රශ්නට අදාළ කරන්නේ මම ඇහුවේ මේ වෙනකොට බුදුදහමට අදාළව බුද්ධඝමට අදාළව කතා කරන මේ නීතිමය රාමුව ලංකාවේ රෝමානු කතෝලික ඉස්ලාම් ආදී ආගම්වලට ආදේශ කරන්නේ නැත්තේ කියලා මම ඇහුවේ. ජාත්‍යන්තර තත්ත්වය ඇයි දැන් ඉස්ලාම් ආගම සහ රෝමානු කතෝලික ආගම් ප්‍රමුඛ ආගම් වලටත් මෙහෙම නීතිමය රාමුවක් කතිකාවක් පදනම් කරගෙන යෝජනා කරලා තියෙනවද ලංකාව තුල? ලංකාව තුල. ඔව් නෑ හරි බොහොම හොඳයි. ලංකාව තුල දැන් මෙහෙමනේ ලංකාව තුල අපි අරන් බලන්න ඉස්ලාම් ආගමේ තියෙන නීති පද්ධතිය මේ අධිකරණේ පිළි අරන් තියෙනවා. ආගමික නීති උදාහරණයක් හදගත්තොත් ඒගොල්ලෝ ශරීය නීති පිළි අරන් තියෙනවද? පිළි අරන් තියෙනවා. දැන් උදාහරණයක් උදාහරණයක් හදගත්තොත් ලංකා විවාහ නීතිරණ අවුරුදු 18යිද 21යිද දැන් මගේ මම දන්නේ 18යි. මම මුස්ලිම් අයට අවුරුදු 13ක සාද බඳින්න පුළුවන්. ඒක මුස්ලිම් ආගමේ නීතිය. ඒ නීතිර ඒගොල්ලගේ බැංකු පද්ධතිය නීතිය පිළි අරන් තියෙනවා ලංකාවේ රාජ්‍ය නීතිය යටතේ. ඒගොල්ලගේ මූලික ඉස්ලාමීය නීති යටතේ ඒගොල්ල පිළි අරන් තිනවා. හොඳම උදාහරණය තමයි විවාහ නීතිය සම්බන්ධයෙන් තියෙන එක. ඒ වගේම විවාහ ඒගොල්ලන්ට කීපයක් කරගන්න පුළුවන් කියන එක ලංකාවේ අධිකරණේ පිළි අරන් තිනවා. ඒක ඉස්ලාම් නීතිය. එතකොට දැන් ඒ ඔබ වහන්සේ යෝජනා කරන්නේ යම් යම් ආගම්වල සමහර කොටස්නේ. ඒ කියන්නේ විවාහය සම්ප්‍රදායන්ට සම්බන්ධ වෙලා ආගමට සම්බන්ධ වෙන තැන ඔබ වහන්සේ කියන්නේ. දැන් අපි හිතමු කවුරු හරි වැරද්දක් කළොත් ඒක ආගමික නීතිය. වැරද්දක් කළොත් නඩු අහලා දඬුවම් දෙන්න පුළුවන් ද ඉස්ලාම් නීතිය තුල ලංකාවේ? මම මගේ චාප අදහස නම් එහෙම කිසිම ආගමක් සම්බන්ධ වෙන්න ඕනේ නැහැ කියන මගේ පොදු පුජ්ජලික අදහස. එක එක්කෙනා එක එක අදහස් කියන්න පුළුවන්. දඬුවම සම්බන්ධයෙන් මගේ තියෙන්නේ රටේ සියලු දෙනාගේ මූලික මානව ප්‍රඥප්තියට අනුව සකස් කරගත්ත නීති පද්ධතිය තමයි රටට අවශ්‍ය කියලා. ඒකේ බුද්ධ ආගමේ තියෙන නීති පද්ධතිය වල වටිනාකම් වල යම් කිසි දෙයක් තියෙනවා එකතු කරගත්තට කමන්නේ. ඒක සියලු දෙනාගේ එකඟතාවයෙන් ආගමික විරෝධී ආගමික පදනකින් නෙමෙයි මානවීය අංග ලක්ෂණයක් විදිහට ජාත්‍යන්තර නීතියේ බුද්ධ ආගමේ තියෙන වටිනාකම් එකතු කරගන්නවා නම් ඒක හොඳයි. නමුත් මම කියන්නේ මේ බුද්ධ ආගමේ නීතිය අනුව රටේ අධිකරණය තියන්න ඕන කියලා මම කියන්නේ. එතනටම අදාළයි දැන් ඩීල්ක තව කොටසක් දැන් ඔබ වහන්සේ ඉස්සෙල්ලා කිව්වාට දැන් අර කුබන්ත්‍රණයේ පිළිබඳ සාකච්ඡා ඔබ වහන්සේත් ගිනව. දැන් ඔබ වහන්සේ 2017 ජනවාරි 16 වෙනිදා කරන ප්‍රකාශයක තියෙනවා මේ වෙලාවේ විවස්ථාව සම්බන්ධ ක්‍රියාදාමයේ කරන්නේ බෙදුම්වාදී ත්‍රස්තවාදයට උඩගෙඩ දෙන සුළු පිරිසක් කියලා ඔබ වහන්සේ කියනවා. ඔව් ඉතින් හරි. ඉතින් මොකක්ද ප්‍රශ්නේ? ඔබ වහන්සේ මට කරලා කිව්වනේ ඒක අර මගේ පැත්තෙන් එන නිර්මාණයක් විදිහට. නෑ නෑ මම ඔබ වහන්සේ පිළිගන්නවා විවස්ථාමයේ ක්‍රියාදාමයේ මගේ ප්‍රශ්න විනා හමුදුනේ මම නැවතක මේ ප්‍රශ්න අහනකොට මේක අහන මිනිස්සු ඉන්නු දැන් ඔයා මගෙන් ප්‍රශ්නයක් ඇහුවා මේ ගෙන ආපු සංඝාධිකරණ පනත ජාත්‍යන්තර කුමන්ත්‍රණය සංඝයා වහන්සේලා දඩයම් කරන්නද මේ රාමු හදන්නේ? ඒක කිව්වම මම කිව්වා ඒකට සංඝාධිකරණ පනතක් ගෙන ඒක සම්බන්ධයෙන් මහානායක හාමුදුරුවගේ අදහස් උදහස් යෝජනා තිබුණා. හැබැයි මේ ගේන එකට මගේ එකඟතාවයක් නැහැ. මම කියන්නේ මේක කුමන්ත්‍රණික කොටසක් නෙමෙයි. මේ සංඝයා වහන්සේලා සම්බන්ධයෙන් සංඝාධිකරණ පනතක් ගෙන එක මම පිළිගන්නේ කුමන්ත්‍රණික කොටසක් කියලා. එච්චරයි මගේ ස්ථාවරය. විවස්ථාමය ක්‍රියාදාමයේ කුමන්ත්‍රණයක්ද මේ මොහොතේ වහන්සේට අනු? මොන මොන විවස්ථාමයේ? ලංකාවට මේ මොහොතේ නව විවස්ථාවක් සම්පාදනය කරන්න අවශ්‍ය එක වෙන ප්‍රශ්නයක්. ඒක වෙන අරකට. ඒකටම අදාළද කියලා මම මෙහා මම අහන්නේ මේ දෙකම එකට සම්බන්ධද කියලා වහන්සේ. නෑ නෑ මම සම්බන්ධ මට මං ඉතින් මගේ අදහස කිව්වනේ නේද මං? සංඝයා වහන්සේලාගේ අධිකරණ සම්බන්ධයෙන් ගේන කතන්දරේ මම කිව්වනේ. ඒක මේ මම හිතන්නේ නැහැ මගේ අදහස. මේ සංඝයා වහන්සේලා දඩයම් කරන්න ගේන කුමන්ත්‍රණයක් කියලා මම විශ්වාස කරන්නේ නැහැ. ඒක කලින් ඉඳලා සංඝයා වහන්සේලා අතර ඔය ගැන විවාදයක් තියෙනවා. උදාහරණයකට ගත්තොත් මේ කතිකාවත සම්මත කරන්නයි කියලා මහානායක හඳුනුගේ ඉල්ලීමක් තියෙනවා. සමහර මහානායක හඳුනු විරෝධයක් තියෙනවා. ඒකන සංවාදයක් තියෙනවා. ඉතින් ඒක නිසා මම කියන්නේ මේ ගේන කතිකාවතේ මහානායක හඳුනු විරුද්ධද ආණ්ඩු කුමන්ත්‍රණයක්ද කියන එකනේ මේ වගේ පනතක් නුසුදුසුයි කියන එක තමයි මගේ ස්ථාවරය. ඒක වෙන විදිහකට මම ගේන්නේ. ඒක මේ ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් කියලා නෙමෙයි මම ගේන්නේ. ඒක පොදුවේ ගේන්නේ මම. හොඳයි. අනිත් පැත්තෙන් දැන් මේ කාරණාවට ඔබ වහන්සේගේ අදහස් අපි එක පැත්තකින් තිබ්බොතින් පහුගිය කාලෙ මෑත ඉතිහාසය තුළ භික්ෂුන් වහන්සේලා සඳහා අධිකරණ ක්‍රියාවාර
ක්‍රියාවලියන් සඳහා යොමු වීම භික්ෂුන් වහන්සේලාගේ කටයුතු වලට සම්බන්ධව. අපි බොහොම ළඟ ළඟ සිදුවීම් දකිනවා. ඒ කියන්නේ භික්ෂුන් වහන්සේලා අධිකරණයට ගෙන යනවා, උන්වහන්සේලා සම්බන්ධයෙන් නඩු විභාග කරනවා, සිරගත කරනවා. දැන් උඩුවේ ධම්මාලෝක ස්වාමින් වහන්සේ සම්බන්ධවත් යම්කිසි ප්‍රශ්නයක් තියෙනවා. එතෙක් අලිපැටි එක්ක ළඟ තබා ගැනීම කියන කාරණේ මත දැන් මේ වගේ කාරණා සිද්ධීන් ගණනාවක් ළඟ ළඟ අපිට දකින්නට ලැබෙන කාරණේ සම්බන්ධයෙන් ඒ සම්බන්ධව ඔබ වහන්සේ මොකද හිතන්නේ? මේ මෑතකදී මේ තරම් ඇයි මේ වැඩි වැඩියෙන් මේ ස්වාමින් වහන්සේලාත් එක්ක මේ නීතිය සහ ස්වාමින් වහන්සේලා අතර මේ ගැටුමක් අපි දකින්නේ? මම අධිකරණ ක්‍රියාවලිය මේ අධීක්ෂණයට පත් කරන්න මම කැමති නැහැ, විවේචනයට පාත්‍ර කරන්න. නමුත් භික්ෂුන් වහන්සේ කෙනෙක් හෝ වේවා, කවුරු හරි කෙනෙක් හෝ වේවා, යම් කිසි වරදක් කරා නම් අපිට පොදුවේ ඒකට දඬුවම් ලැබෙන්න ඕන. බණ්ඩාරනායක මහත්තයා ඝාතනය කරාම බුද්ධරක්ඛිත හාමුදුරුවෝ උන්වහන්සේට මරණ දඬුවම හම්බ වුණා. ඉතින් ඒ වගේ යම් කිසි භික්ෂුවක් වරදක් කරයි කියලා භික්ෂුත්වයේ අධිකරණ ක්‍රියාවලිය තුළ, මගේ ස්ථාවරයේ අධිකරණ ක්‍රියාවලිය තුළ මේ අපට විශේෂයක් කියලා එකක් දෙන්න මෙහෙම අවශ්‍යතාවයක් නැහැ. පොදු නීතියට අපි යටත් වෙන්න ඕන. සංඝාධිකරණ පදයක් කියන එකෙන් අදහස් කරන්නේ භික්ෂුන් වහන්සේට අදාළ ආවේණික පන්සල් ආරසිත නීති පද්ධතියක් තියෙනවා. ඒකට අදාළව මම කියන්නේ. ඒ කියන්නේ ආරාමික සංස්කෘතිය පාලනය කිරීමට අදාළ සම්ප්‍රදායන් තියෙනවා. ඒකට අදාළ අධිකරණ ක්‍රියාවලිය වෙන විමර්ශනය කරන්න කියන එක තමයි මම මේ කියන්නේ. ඒතොර ඉස්ලාම් නීතියේ විවාහය සම්බන්ධ එක පිළිගත්තා නම් සංඝයා වහන්සේලාගේ පන්සල් සම්බන්ධයෙන්, පන්සල් පරිපාලනය සම්බන්ධයෙන් මගේ අදහස ඒකත් පිළිගන්න කියන්නේ. එක දෙක තමයි වහන තුන් එකට මම තුන්වෙනි උත්තරයක් දුන්නොත් සංඝයා වහන්සේලාගේ මෑත කාලය තුළ මේ වැඩි වැඩියෙන් දඬුවම් දුන්නද කියලා. මම හිතනවා ඒකට හොඳම උත්තරේ තමයි සංඝාධිකරණ පනතක් ගෙන එන්නේ. උත්තරයක් මම කියන්නේ නැහැ, ඒක මේ හරිද වැරදි කියලා මම විවේචනය කරන්නේ නැහැ. අධිකරණ ක්‍රියාවලිය මට වුණත් පේනවා දැන් අලියෙක් සම්බන්ධ කාරණේදී ධම්මාලෝක හාමුදුරුවෝ ගුවන් යානයෙන් බස්සලා ගේන්න තරම් කාරණයක් දේශපාලනිකව වුණාද කියන සැකේ මටත් තියෙනවා. නිකන් සාමාන්‍ය ගැටුමක්. ඒකෙන් මම ඒකෙන් අදහස් වෙන්නේ නැහැ මේ පන්සල් වල අලි බැඳගෙන අලි හොරකම් කරන එක හොඳයි කියලා. එතකොට සමහර කෙනෙක් කියන්න පුළුවන් හාමුදුරු කෙනෙක් අලියෙක් හොරකම් කරාම ඔක දෙපැත්තක් තියෙනවනේ. අලියෙක් හොරකම් කරාම එන හාමුදුරුවන්ට අලිය හොරකම් කරාම නිදහසේ ඉන්න පුළුවන්ද කියලා. නමුත් මට පේන විදිහට ඒකේ සමාජයට සැකයක් ඇති වෙනවා. මේ සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාවලිය ක්‍රියාත්මක වීමේදී දැන් අධිකරණයේ එකම නීතිය තමයි ඒක ක්‍රියාවට නගද්දී යම් යම් දේවල් පේනකොට පේනවා මේ යම් යම් පරිගැණීමේ ලක්ෂණයක් තිබුණද කියන සමාජ මතය භික්ෂුන් වහන්සේලා අතරම ඇති වෙලා තියෙනවා. ඒක මම පිළිගන්නවා. ඔබ වහන්සේට අනුව දැන් සංඝාධිකරණ ඔය යෝජිත සංඝාධිකරණේ අලිපැටියෙක් ළඟ තබා ගැනීම හෝ වෙනත් සිවිල් නීති උල්ලංඝනය කිරීම අපරාධවලට අදාළ නඩු විභාග කරන්න පුළුවන්ද? පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. කිසිම ප්‍රශ්නයක් නැහැ. සම්මත අධිකරණයේ තියෙන ඕනෑම නඩුවක් කිසිම ප්‍රශ්නයක් නැහැ. පොදු නීතියක් තියෙනවා රටේ පිළිගත් අපේ ව්‍යවස්ථාව කියලා එකක් තියෙනවා නේද? ඒ ව්‍යවස්ථාවේ තියෙන නීති ඒ ආකාරයෙන්ම පිළිගන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ ඒක. ඒක කිසිම වරදක් මම දකින්නේ නැහැ. හොඳයි, අපි කෙටි විරාමයකට යන්නට අවශ්‍ය විරාම නතර වෙලයි. තවම 360 සජීව සංවාදයේ සමග ඔබලත් එක්ක සිටිනේ 360 සජීව සංවාදයේ සමගින්. ඔබ වහන්සේ මේ මෑතකදී බොහොම ආවේගශීලීව ප්‍රකාශ කිහිපයක් ඉදිරිපත් කරා, ආණ්ඩුව සම්බන්ධයෙනුත් ප්‍රතිපත්ති කාරණා සම්බන්ධයෙනුත්. මම කැමති මේ ප්‍රකාශයකට යොමු වෙලා නැවතත් ඒ සම්බන්ධයෙන් ඔබ වහන්සේගේ අදහස් දැනගන්න. දැන් මේ දවස්වල කවුරුත් අහනවා මේ ජනාධිපතිවරණ අපේක්ෂකයා කවුද කියලා. මම ගමකේ මහත්තයත් එක්ක ඊයේ කතා කරලා ශබ්දේ ලබා දෙන හැකියාවක් තියෙනවා. ජනාධිපතිවරණ අපේක්ෂකෙක් අපි හොයන්න ඕන. අපටත් හයියක් තියෙනවා. අපි හයිය පෙන්වන්න ඕන. මම කිව්වම් මගේ නම් ජනාධිපතිවරණ අපේක්ෂකයා නන්දසිරි ගමගේ මැතිතුමාව තමයි කියලා. පොඩි කාර්මික දෝෂයක් සිද්ධ වුණා. අපිට මැදිරියට ශබ්දය ලැබුණේ නැහැ. අපිට හැකියාවක් තිබෙනවා නම් නැවතත් එම හඬපටේ ලබා දෙන්න. හොඳයි, මම ඒ කියපු ප්‍රකාශය මට අහන්නට හැකියාව ලැබුණා ඔබ වහන්සේට මෙතන මැදිරියට මේ ඉදිරිපත් වුණේ නැතුණට. එහි සඳහන් වෙච්ච කාරණය ගත්තම ඔබ වහන්සේ බොහොම දැඩිව සඳහන් කරලා තිබුණා උපදේශක තනතුර සම්බන්ධයෙන්, ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක තනතුර සම්බන්ධයෙන් ඔබ වහන්සේ දැඩි ලෙස ඒකට ඒ තියෙන අකමැත්ත.
කිසිම උපදෙසක් ඔබ වහන්සේලාගෙන් ගන්නේ නැහැ, ගත්තේ නැහැ, එහෙම ගත්ත බවක් පේන්නේ නැහැ. ගත් කරපු දේවලුත් ආපස්සට හැරවීමක් තමයි සිද්ධ වෙලා තියෙන්නේ කියලා. මේ අපි දැකපු ස්වරූපය, ඔබ වහන්සේ මේ කාරණේ සම්බන්ධයෙන් දරණ මතය, ඒකමද ඇත්තටම ඔබ වහන්සේ දරණ ස්ථාවරයත්? ඔබ වහන්සේ දැන් මේ මොහොතේ ඉන්නේ මේ උපදේශක තනතුර සහ ඒකෙන් ඔබ වහන්සේගෙන් වැඩක් මේ අඬුව ගත්තේ නැහැ කියන තැනමද? මම ඉතින් ඒක මම කිව්වා, ඒකද මම පැහැදිලිව මට දැන් ආණ්ඩුවේ මම දරපු උපදේශක තනතුර සම්බන්ධයෙන් මට කාලයක් තිස්සේ ප්‍රශ්න තිබුණා. හැබැයි ප්‍රශ්න තිබුණාට මම ඒක එක සැරේටම අදහසක් එළියට එන්නේ නැහැනේ. ඒක දරාගෙන ඉඳලා ඒක මම හිතුවා මේ වෙලාවේ මම උපදේශක තනතුරක ඉන්නවා කියන එක මේ ආණ්ඩුව කරන සියලු වැරදිවල බරපතල වග උත්තරකරුවේ බවටත් මම පත් වෙනවා. ඒක හන්ද මම ඒකෙන් නිදහස් විය යුතුයි කියන ආකල්පය තමයි මට පළමුවෙම තිබුණේ. දෙවෙනි එක තමයි ඒ මම උපදේශ දීපු ශේස්ත්‍රයන් ගත්තොත් ඒ සම්බන්ධයෙන් ගත්ත තීරණ සම්බන්ධයෙන් මගෙන් විමසීමක් සිදු වුණේ නැහැ. ඒ නිසා මම කල්පනා කරා මම ඒ මම හිතපු අපි කල්පනා කරපු ඒ ප්‍රධාන ශේස්ත්‍රවල අපි බලාපොරොත්තු විශේෂ ශේස්ත්‍ර තිබුණා. මම විශේෂයෙන් කරපු ගුවිතැනට අදාළ ශේස්ත්‍ර බලශක්තිය සම්බන්ධයෙන් තිරසර සංවර්ධන සම්බන්ධයෙන් මාන්දාරපු ස්ථාවරයන් තිබුණා. ඊට සම්පූර්ණ ප්‍රතිවිරුද්ධ දේවල් සිදු වුණාට පස්සේ මම කල්පනා කළා අපි මොකටද මේක උපදේශක තනතුර දැන් මම දරන්නේ කියලා. මොකද රටේ මම හඳුන්වනකොට උපදේශක ජේෂ්ඨ උපදේශක කියලා නමක් පාවිච්චි කරනවා. මම හිතුවේ ඒක මට නිකන් ලොකු මේ මම වගකීමක් දරනවා, ඒ වගකීමට පිටස්තර සම්පූර්ණ දෙයක් සිද්ධ වෙන්නේ. ඒකද මම පළමුවෙන්ම හිතුවේ මේ එකෙන් මම නිදහස් වෙන්න ඕන කියලා. වෙන මොකුත් මම අලුතෙන් කල්පනා කළේ නැහැ. පළමුවෙන්ම ඒ තනතුරේ වගකීමෙන් මම නිදහස් කියන එක. එතකොට ඒ කරන පුජ්‍යලයා කරන දේ සම්බන්ධයෙන් මට වගකීමක් නැහැ කියන එක රටට කියන්න මට ඒ වෙලාවේ අවශ්‍ය වුණා. ඒක තමයි මම ප්‍රධාන වශයෙන් කිව්වේ. ඉතින් ඒක මම දැනුත් කියනවා මේ ආණ්ඩුවට අපි දෙන උපදේශයක් හෝ මේ රටේ ජනතාවගේ උපදේශයක් මත නෙමෙයි මේ ආණ්ඩුවද ක්‍රියාත්මක වෙන්නේ කියලා. ඉතින් ඔබ වහන්සේ 2016 මාර්තු 7 වෙනිදා බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්බන්ධ ශාලාවේ ධාර්මික ගොවිතැනක් නිරෝගී ජනතාවක් වස විසින ඇති රටක් කියන ප්‍රදර්ශනයේ උත්සවයේදී ඉතාම පැහැදිලිවම ජනාධිපතිතුමා අගමැතිතුමා ස්ථාවර නායකත්වයක් දෙනවා කියලා කියනවා. ඒ කතාවේම කියනවා ජනාධිපතිතුමයි අගමැතිතුමයි එහෙම සල්ලි වලට යට වෙන්නේ නැහැ. ඒ විතරක් නෙවෙයි ඔබ වහන්සේ කියනවා එක තැනකදී මේ ග්ලයිෆොසෙට් තහනම ගැන අපි ඉස්සරහට ගැන කතා කරනවා. මේ දෙපොළගේ එඩිතර නායකත්වය ගැන ඒ බලන් ඉන්න අයට කියනවා අත්පුඩි ගහලා අපේ ගෞරවයේ ප්‍රණාමයේ මේ අවස්ථාවේ අදිෂ්ඨානශීලිය පළ කරන්නත් කියලා කියනවා. මේ එච්චර ඈතක නෙවෙයි. ඒ කියන්නේ ආණ්ඩුව පිහිටුවල අවුරුද්දකට පස්සේ අවුරුද්දක් ගෙවිලා ඉවරයි 2016 මාර්තු 7. ඒ ඔබ වහන්සේ එතකොට කියන්නේ ජනාධිපතිතුමා අගමැතිතුමා ස්ථාවර නායකයෝ වුන් එඩිතරයි. වුන්ව සල්ලි වලට ගන්න බෑ. එකට මේ ගමන යනවා කියලා. ඒතරේ ඒ මොහොත වෙනකොට මේක දැනගෙන හිටියේ නැද්ද ඔබ වහන්සේ? ඉතින් දැනගෙන හිටියද මම කියන්නේ නැහැනේ. දැනගෙන හිටිනා මම අවංකව විශ්වාස කරා. අලුත් රාජ්‍ය පාලනය යටතේ එක්තරා දුරකට මේ වසවිසෙන්තර ගොවිතැන අවංකව මම හිතුවා මේක මට තල්ලු කරන්න පුළුවන් වෙයි කියලා. ඒ සඳහා ඒගොල්ලෝ මට මුලින් ධෛර්යයක් දුන්නා. කියපු තීරණ අපි හිතපු විදිහටම යම් යම් හොඳ තීරණ ගත්තා. ඉතින් මගේ ළඟ ලොකු පිරිසිදු අදහසක් තිබුණා මේ රට තල්ලු කරන්න පුළුවන් වෙයි කියලා මේ ප්‍රතිපත්ති. ඉතින් ඒ ගැන බලාපොරොත්තු වෙලා තමයි මම කටයුතු කළේ. අනිත් පැත්තෙන් දැන් සමහර දේශපාලකයින්ම මේ ප්‍රශ්නය ඉදිරිපත් කරපු අවස්ථා තිබෙනවා. අපි මේ ඔබ වහන්සේ මේ ප්‍රකාශ කරාට පස්සේ ඔබ වහන්සේ මේ උපදේශක තනතුර සම්බන්ධයෙන් ලැජ්ජ වෙනවා කියන කාරණයක් එක්ක ඔබ වහන්සේ මේ උපදේශක තනතුරේ ඉන්නේ නැහැ කියලා දැන් සඳහන් කරනවට ඒක ලිඛිතව ජනාධිපතිතුමාට බාර දීලා තියෙනවද ඔබ වහන්සේ මේ තනතුරේ නිවත් වුණා කියන කාරණය සහ ඔබ වහන්සේට ඒ සම්බන්ධයෙන් ලැබිච්ච සියලු වරප්‍රසාදත් ඔබ වහන්සේ අතහැරලාද තියෙන්නේ මේ වෙද්දී? මම එහෙම විශේෂ වරප්‍රසාද කියලා දෙයක් ඇත්ත වශයෙන්ම මම ලබා ගත්තේ නැහැ. මම ලබා ගත්තේ එකම දේ මම ඉන්ධන පහසුකමක් ලබා ගත්තේ නැහැ. වෙනම වැටුපක් ලබා ගත්තේ නැහැ. මම ලබා ගත්තේ මම මොකද හැමතිස්සෙම ගමන් යනකොට 7-8 දිනකම යනවා. ඒක හන්දම මම කාර් එකක් ලබා ගත්තා. ඒ කාර් එකත් ඇත්ත වශයෙන්ම පරණ කාර් එකක්. මේ අලුත් සුකුහුබෝගී කාර් එකක් නෙමෙයි. සාමාන්‍ය ටොයෝටා පරණ කාර් එකක්. අවුරුදු 20ක් 25ක් කරන කාර් එකක් තමයි මම පාවිච්චි කළේ. ඒ යරෙන මම කිසිම වරප්‍රසාදයක් ලබා ගත්තේ නැහැ. මම හිතන්නේ එහෙම උපදේශක තනතුරක් දරපු එකම කෙනත් මම වෙන්නේ නැති කියලා මම හිතනවා. ඒ කියන්නේ මම කිසිම පොළොන්නරුවට එතකොට අම්පාරට තිරිකුණාමලයට මං හිතන්නේ එක මාසෙට සමහර මාසවල මං 4-5 සැරේ ගමන් කරලා තියෙනවා. කිසිම ඉන්ධන පහසු ගමක් මම ලබා ගත්තේ නැහැ මේ ගමන් යෑමට. එතකොට විශේෂ අමුතු වරප්‍රසාද වැටුප් මම ලබා ගත්තේ නැහැ. ඉතින් මම හිතනවා මම අන්තිම දුෂ්කර විදියට මේකට උත්සාහ කළා.
මම හිතුවා මේ රට නිදහස් කර ගැනීමේ ප්‍රධානම දේ තමයි ගුවිතැන මහපොළ වාසිත කාරණේ ඒක නිදහස් කරගත්තොත් අපට උත්තරයක් හම්බ වෙනවා කියලා මම කල්පනා කරා. මම හිතුවා බිලියන ලංකා රුපියල් බිලියන 100ක් විතර වාර්ෂිකව අපි විදං කරන කෘෂි රසායන ද්‍රව්‍ය වලට සහ තෙල් වලට මේක අවංකවම ඉතුරු කරගත්තොත් රටේ රාජ්‍ය බාණ්ඩ අපේ විශේෂයෙන්ම දැන් විශාල රුපියල අවපාත වීමක් තියෙන වෙලාවක ඒකට තියෙන හොඳම ආර්ථික විද්‍යාත්මක උත්තරය තමයි රටට එන සල්ලි. ඒ කියන්නේ අපි රට තුල ඉතුරු කරගන්නේ කොහොමද කියන එක. ඉතින් මම හිතුවා ධන සංචිත රැකීම සම්බන්ධයෙන් මට කාර්යභාරයක් කරන්න පුළුවන් කියලා මම අවංකව කල්පනා කරා. ඉතින් ඒ වෙනුවෙන් මම ඉතාම ධෛර්ය සම්පන්නව පහුගිය අවුරුද්ද විශේෂයෙන්ම මහකණ්ඩ කාලයේ 2016 අවුරුද්ද සම්පූර්ණයෙන් කැපවල වැඩ කරා. ඉතින් ඒකේ ඊට 2017 අවුරුද්ද එච්චරම නෙමෙයි 2017 සම්පූර්ණයෙන් මේ විශාල මම අතන වැඩි පාලයක් ගත කරේ ගුබියොත් එක්ක. මට අත්දැකීමක් ලැබුණ එකෙන් මොකද රටේ කරන්න ඕන කියන එක. හොඳයි අනිත් පැත්තෙන් දැන් ඔබ වහන්සේ මේ ප්‍රකාශය ඉදිරිපත් කරනකොට නීතිඥ රජිත කොඩිතුවක් වූ ශ්‍රී ලංකා නිදහස් වෘත්තිවේදීන්ගේ සංගමයේ විධායක සභිකයෙක් ඔහු මාධ්‍ය සාකච්ඡාවක් ඇඳවලා ඔබ වහන්සේ සම්බන්ධයෙන් යම් ප්‍රකාශ කීපයක් ඉදිරිපත් කළා. ඒකට ඒ සඳහා ඔබ වහන්සේගේ පිළිතුරු අපි අපේක්ෂා කරනවා. මම කැමති ඒ ප්‍රකාශ ඉදිරිපත් කරන්නට හැකියාවක් හොඳයි හොඳයි අපි කෙටි විරාමයකට යොමු වෙලා විරාමයේ අනතුරුව නැවතත් 360 සජීවී සංවාදයෙන් හමු වෙමු. ඔබයාලිත් එක්වන්නේ 360 සජීව සංවාදයේ සමගින් ශ්‍රී ලංකා නිදහස් වෘත්තිවේදීන්ගේ සංගමේ විධායක සභික නීතිඥ රජිත කොඩිතුවක් වූ මහත්මයා දක්වපු අදහසටයි අපේ දැන් අවධානය යොමු වන්නේ. මම ජනාධිපති කාර්යාලයේ බොහොම ළඟින් ඇසුරු කරන නිසා අපේ ජනාධිපතිතුමා රතනහාමුදුරන්ගේ පිටිපස්සෙන් ගිහිල්ලා තනතුරු දුන්නේ නැහැ. ඒ තනතුරු ගත්තේ කොහොමද කියන කාරණාව අපිට අවබෝධයක් තියෙනවා. ඒ වගේම පහුගිය වසර තුනාමාර තුළ එතුමා උන්වහන්සේට ප්‍රශ්නයක් තියෙනවා වගේ යම් කාරණාව සම්බන්ධයෙන් අපිට ප්‍රශ්නයක් තියෙනවා. අර වසවිසෙන් තොර මේ ගොවිතැනක් කියලා ඒ වසර තුනාමාර තුළ වියදම් කරපු මූල්‍යයන් වියදම් කරපු පරිහරණය කරපු වාහනයන් සම්බන්ධයෙන් අපිට ප්‍රශ්නය. ඒ නිසා අපි උන්වහන්සේට කියන්නේ යම් යම් තත්ත්වයන් තුළදී තමන්ට යම් තත්ත්වයන් හදාගන්න එහෙම නැත්නම් යම් මතවාදයක් අලුතෙන් නිර්මාණය කරන්න හෝ මේ පවතින තත්ත්වේ නැත්නම් ඇත්ත යථාර්ථයේ වහලා වෙන කාරණාව ජනතාවට කියන්න එපා කියන කාරණාව තමයි අපි කියන්නේ. එහෙම වුණොත් අපිටත් සිද්ධ වෙනවා පක්ෂේ පක්ෂයේ නායකය ආරක්ෂා කරගන්නේ. මොකද මේ කාරණාවෙන් පැහැදිලිව සිදුවෙන තමයි උන්වහන්සේ හිතාමතා ජනාධිපතිතුමාගේ ක්‍රියාකලාපේ විවේචනය කිරීම. එතකොට අපිට සිද්ධ වෙනවා ඒකට උත්තර දෙන්න. ඒ නිසා අපි උන්වහන්සේට පැහැදිලිව කියන්නේ ඔබ වහන්සේ තමන්ගේ ප්‍රශ්නයක් තියෙනවා නම් ගේ ඇතුලේ විසඳගන්න. එහෙම නැතුව එළියට ගිහිලා දිගින් දිගටම ගල් ගහන්න ගියොත් ඒ වීදුරු ගෙවල් වල සිටීම ඔබ වහන්සේට ප්‍රශ්නයක් වෙයි. අපිටත් යම් යම් කාරණා තියෙනවා ඔබ වහන්සේ වෙනුවෙන් ක්‍රියාන්න. ඒ නිසා ඒක මම එතනින් නවත්තනවා. හොඳයි මේ කියන කාරණේ ඔහු සඳහන් කරනවා හිතාමතා ජනාධිපතිවරයාව විවේචනය කරනවා ඔබ වහන්සේ කියන කාරණය මේ ගේ ඇතුළේ තියෙන ප්‍රශ්නේ ගේ ඇතුළේ විසඳ ගන්න කියන කාරණේ ඔහු සඳහන් කරනවා. ඒ වගේම එහෙම නොකරොතින් ඔබ වහන්සේ සම්බන්ධවත් යම් යම් කාරණා කියන්නට සිද්ධ වෙයි එහෙම වගේ හැඟීමක් තමයි කතාවෙන් ඉදිරිපත් වෙන්නේ. මොකක්ද සමුහවාදයේ කියන කතාව? ඔය වගේ බොළඳ ප්‍රකාශයකට මම උත්තර දෙන්න ඕනේ නැහැ. මම සමාජයේ මගේ ස්ථාවරය මම දරන අදහස මේ වැඩසටහනේ වඩා හොඳට පැහැදිලි වෙයි. මම මොකද්ද කියන්නේ කියලා ඔය වගේ බොළඳ පටු මේ මිනිසුන්ගේ ප්‍රශ්නවලට මම මේ උත්තර දෙන්න අවශ්‍ය නැහැ. මම හිතන දිල් කහපු පළවෙනි ප්‍රශ්නේම මම ලබාගත් වරප්‍රසාද මොකද්ද මම කරේ මොකද්ද කියන එකෙන් ඒකට උත්තරයක් හම්බුණා. ඒක මම හිතන එක ප්‍රමාණවත් කියලා. මේ ඔය මාධ්‍ය ප්‍රකාශය ගැන ගොඩක් අය කොහොමද ප්‍රකාශයක් දෙන්න කියලා මාධ්‍ය ආයතනවල මම කල්පනා කරා මේ වලට මම උත්තර දෙන්න ඕනේ නැහැ නිකන් කාලේ නාස්ති කරන්න ඕනේ නැහැ කියලා මම හිතුවා. ස්වාමීන් වහන්සේ මේ ඊළඟ ප්‍රශ්නට කලින් වෙලාව බලන්නට සිද්ධ වෙනවා. ඡාප වෙලාව බලලෙමු. හොඳයි ඡාප. දැන් මේ කතාවේ එක කෑල්ලක් තියෙනවා ස්වාමීන් වහන්ස. ඒ වසර තුනාමාර තුළ වියදම් කරපු මූල්‍යයන් වියදම් කරපු පරිහරණය කරපු වාහනයන් ගැන ඔහු එහෙමයි කියන්නේ අපිට ප්‍රශ්නයක් තියෙනවා. එතකොට දැන් මේ ප්‍රශ්නෙටම අදාළ කරන ඔබ වහන්සේට මම උපාය මාර්ගික ව්‍යවසාය කළමනාකරණ ආයතනයත් එක්කත් ඔබ වහන්සේ වැඩ කරන සේමා ආයතනයත් එක්ක මේ ගිවිගී කාලය තුළ මේ විශාල ධනස්කන්ධයක් මේ කියන උත්සවවලට ප්‍රදර්ශනවලට වියදම් වුණාද නැද්ද? මම හිතන්නේ රාජ්‍ය ආයතන එකක් නෙමෙයි, මේකට අදාළ රාජ්‍ය ආයතන ගොඩක් තියෙනවානේ. ඒ හැම ආයතනයකම ජනාධිපති ලේකම් කාර්යාලය සම ආයතනය අමාත්‍යංශවල හැම ආයතනයකම මම කටයුතු කරලා තියෙනවා. ඉතින් අමාත්‍යංශවල මිල මුදල් සම්බන්ධයෙන් ඒක අමාත්‍යංශවල කාර්යපටිවට මට පුජලික වීදම් කරන්න බෑනේ දේවා. මම කොහොමද වීදම් කරන්නේ?
ඉතින් වස විසින්තර ගොවිතනට අපි ප්‍රචාරක ව්‍යාපෘතිය අධ්‍යක්ෂලේ ප්‍රචාරක ව්‍යාපෘතියට මම හිතන රටේ විශාල අඩු මුදලකින් ඉතාම අඩු මුදලකින් විශාල ප්‍රචාරක ව්‍යාපෘතියක් අපි දියත් කළා. ඒ කියන්නේ ජනතාව තුළ වස විසින්තර ගොවිතන සම්බන්ධයෙන් විශාල ජනමතයක් අපට මේ අවුරුදු තුන තුළ හදන්න පුළුවන්. ඒක අද රටේ ජනතාවගේ ආකල්ප වලින් පැහැදිලි වෙන මිනිස්සු හුඟක් සංවේදී වෙලා තියෙන මේ ප්‍රශ්නෙට. ඒ ප්‍රචාරණ වැඩපිළිවෙලට කොච්චර මුදලක් වීදම් වුණාද කියලා මට කියන්න බෑ. ඒ අමාත්‍යාංශනේ වීදම් කළේ හැම වැඩකටම. දැන් ඒ අමාත්‍යාංශවල තමයි කුටි ගැහුවේ. උදාහරණයකට ගත්තොත් විද්‍යා තාක්ෂණ අමාත්‍යාංශයේ ප්‍රදර්ශන කුටියක් ගමු. මේකෙන් තමයි ඒකට වීදම් කරන්නේ. මගේ පුජ්‍යලික සල්ලි වීදම් කරන්න බෑනේ. ඒතර කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් කුටියක් ගැහුවම ඒ සම්බන්ධයෙන් වැඩ කරන්නේ ඒක. ඊළඟ විශ්වවිද්‍යාල ශිෂ්‍යෝ කුටි ගැහුවා මේකට විදන් කරන විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම බයිදේ අමාත්‍යංශ 20ක විතර එකඟතාවයෙන් තමයි ඔය මේ වස විසින්තර ගොවිතැන පිළිබඳ විශාල ව්‍යාපෘතිය අපි දියත් කළේ. අර පොත මුද්‍රණය කරපු මුදල් කොහෙන්ද මොන ආයතනෙන්ද? මේ ජනාධිපති ලේකම් කාර්යාලයේකට අමාත්‍යංශයෙන් නේ මුදල් හම්බුනේ ඒකට. ඒකට මට මතක හැටියද මට ජනාධිපති ලේකම් කාර්යාලේ නෙවෙයි නං අමාත්‍යංශේ. මට මතක නැහැ කොහින්ද දුන්නේ කියලා. පොතක් මුද්‍රණය කළ වස විසින්තර ගොවිතැන කියලා. ඒ පොත මම නෙවෙයි මුද්‍රණය කරන්නේ. ඒක රජයේ අමාත්‍යංශයේ මේ ප්‍රකාශනයක්. ඒක ස්වාමීන් වහන්සේ ගියාණ්ඩුව ඔබ වහන්සේත් ඉඳලා පස්සේ බොහෝ දිනක් විවේචන ලක්වන රාජපක්ෂ ආණ්ඩුවේ සිදුවීම් ඉවර වුණාට පස්සේ ඔහොම ප්‍රකාශ නැහැන්නේ මම දන්නේ නැහැ. ඒක කිරුවේ අමාත්‍යංශයෙන්. ඒක මට සම්බන්ධ නැහැ වෙන අය කිරුවේ. ඒතර මේ සිදුවීම් පිටිපස්සේ දැන් අර ප්‍රකාශය අර නීතිඥවරයා කියන කතාවේ යටි අරුත තමයි විශාල වශයෙන් මුදල් මේ සඳහා යොදවලා තිනවා. දැන් ඇයි එහෙම කියන්නේ කියලා තමයි අහන්නේ. ඉතින් ඒක මෙහෙමනේ. දැන් එක්කෙනෙක්ගේ ප්‍රකාශයක් සම්බන්ධයෙන් ඡාපාම මම කියන්නේ දැන් මුදල් වීදම් වෙච්ච විදිය ප්‍රදර්ශනයක් කරේ රේකී අමාත්‍යංශ දෙපාර්තමේන්තු 20ක විතර වගකීමේ. ඒතකොට මම මේකට සූදානම් වෙලා නැහැ. මේ අමාත්‍යංශ පොත ගැහුවේ කොහෙන්ද කියලා මගේ පුද්ගලික වැඩක් නෙමෙයිනේ. රටේ රාජ්‍ය ප්‍රතිපද මම ඇමතිවරය නෙමෙයිනේ. ඒකට අහන්න ඕනේ ඇමතිවරේ අමාත්‍යංශ ලේකම්වරයා ගැනලා කීයක් වේදන් කරාද කියලා. මගෙන් අහලා මම ඒව ගැන අපි මතක තියාගෙන නැහැ නේ. මට කිසි අදාළකමකුත් නැහැ නේ ඒක. මම සංකල්පයක් ඉදිරිපත් කළා පමණයි. මම අමාත්‍යවරයෙක් නම් මම මේක නිලධාරියෙක් නම් මගෙන් අහන්න පුළුවන්. ඉතින් ඒ ළමයා කියන තොරතුරට මට උත්තරය දෙන්න බැහැ නේ ඒකට. මොකද මම උත්තරය දෙන්න අමාත්‍යංශ 20කින් විතර විශාල ප්‍රදර්ශනයක් කරනවා. ඒකට මම කොහොමද උත්තර දෙන්නේ? මම ඇමතිවරයත් නෙවෙයි නං නිලධාරියෙකුත් නෙවෙයි කොහොමද උත්තර? ඔබ වහන්සේ නෙවෙයි මේක මෙහෙවන්නේ. නෑ මම මෙහෙවන්නේ නෑ. මම මූලික ඔබ වහන්සේ නෙවෙයි. නෑ මම මූලිකෙක් වෙන්නේ කොහොමද? මම කරන්නේ සංකල්පයේ අදහසේ නිර්මාතෘවය මම වෙන්න පුළුවන්. මට මෙහෙවීමේ වගකීමක් නෑ ඒක. දැන් රජයේ පුනර්ජනනීය බලශක්තිය හරි මොකක් හරි ව්‍යාපෘති වැව්හදන ව්‍යාපෘති හරි ගෙනාම වැව්හදනවා. ඒකට මගේ මේ මුදල් වීදම් කිරීම සම්බන්ධයෙන් මගේ කිසිම සම්බන්ධයක් නෑ. කිසිම අදාළකමකුත් නෑ. මේ උත්සවේදී ඩිල්කා දැන් ඒක දිගේ දිගට දුවන එකේ තේරුමක් නැති වුණාට මේ උත්සවේදී ඔබ වහන්සේගේ කතාව බැලුවාම මේ මුළු මෙහෙයුමම ඔබ වහන්සේගේ මට කියවන්නත් පුළුවන් සම්පූර්ණ ඔබ වහන්සේදා කියන ඒවා. එතකොට දැන් ඒ ගත්තාම මුළුමනින්ම මේ දැන් දවසක ඔබ වහන්සේගේ මම අහන්නේ දවසක මේ සිදුවීම් වලට විශාල වශයෙන් මුදල් නාස්ති වුණා, දූෂණ, වංචා, අක්‍රමිකතා මේ යට සිද්ධ වෙලා තියෙනවා කියලා ප්‍රශ්නයක් ආවොත් ඒකට කවුරුවත් වග කියන්න කෙනෙක් නැහැ නේ ඔබ වහන්සේ කියන්නේ? නෑ නෑ කවුරුවත් මම වග කියන්නේ. දැන් ඔබ දැන් ඔය විදිහේ ප්‍රශ්න මම හිතන්නේ මම නම් බලාපොරොත්තු වෙන්නේ නැහැ අහයි කියලා මගේ. නමුත් ඇහුවට පස්සේ මාධ්‍යවේදීකට මම උත්තර දෙන්නට ඕන නේද? ඒ කියන්නේ වස විසින්තර ගොවිතැන කියලා ව්‍යාපෘතියක් සංකල්පයක් ඉදිරිපත් කළා. ඒක රටේ විශාල මිනිසුන්ගේ ආකර්ෂණයක් ඇති වුණා. මිලින ගැන ජනතාව බලන්න ආවා. ඉතින් ඒ සම්බන්ධයෙන් අර ළමයා කියන එක ඇත්ත නම් ඉතින් ඒ කියන්නේ පරීක්ෂණයක් ඕන කෙනෙකුට කරන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. මගෙන් කට උත්තරයක් කිව්ලු මට කට උත්තරයක් දෙන්න පුළුවන්. මේ දෙරණ ආයතනේ කියන මගෙන් එහෙම කට උත්තර කරන්න ආයතනයක් නෙමෙයිනේ. ඒකට අදාළ දෙරණ ආයතනයට පුළුවන් මට විරුද්ධව නඩුවක් තියෙනවනම් චෝදනාවක් තියෙනවනම් ගිහිල්ලා කියන්න. ඊට පස්සේ මම ඒකට උත්තර දෙන්න මගේ අදාළ කමක් නැහැ කියලා. අනිත් පැත්තෙන් දැන් යහපාලන ආණ්ඩුව හදන්න මූලික වෙච්ච පෙරමුණේ ඔබ වහන්සේ ඉදිරියෙන්ම හිටපු චරිතයක්. එතකොට මේ යහපාලනය ගොඩනගනකොට බොහෝ දෙනෙක් විශේෂයෙන්ම මහින්ද පිළ නියෝජනය කරපු බොහෝ දෙනෙක් කියපු දෙයක් තමයි අතුරුලී රතන ස්වාමීන් වහන්සේ මේ එකතු වෙන්නේ හදන්නේ වැරදි කඳවුරකට. උන්වහන්සේට නොගැලපෙන කඳවුරක් එක්කයි මේ එකතු වෙන්න හදන්නේ කියලා ඔවුන් පෙන්වා දෙන කාරණේ ජනතා විමුක්ති පෙරමුණ TNA එක සහ ජනතා විමුක්ති සජාතික පක්ෂයේ මේ පක්ෂ තුන අතුරුලී රතන ස්වාමීන් වහන්සේගේ ගමන් මගට ගැලපෙන පක්ෂ ගැලපෙන අය නෙමෙයි. ඒ කණ්ඩායමත් එක්කයි මේ එකතු වෙන්න හදන්නේ කියලා එහෙම කාරණාවක් එදා ඔවුන් ඉදිරිපත් කරා. අද ඔබ වහන්සේ ඒ කාරණාව සම්බන්ධයෙන් දරන්නේ මොන වගේ මතයක්ද? ඔබ වහන්සේ විශ්වාස කරනවද ඔබ වහන්සේ සම්බන්ධ වුණේ හරි කණ්ඩායමක් එක්ක කියලා? ඒක හරි අමාරු මේ ප්‍රශ්නයක්. පුළුල් උත්තරයක් දෙන්න ඕන. නමුත් මම හිතනවා මේ පක්ෂ දෙකේම ශ්‍රී ලංකා UMP දෙකේම පොදුවේ ගත්තම ආර්ථික ප්‍රතිපත්තිවල
ලොකු වෙනසක් මම දකින්නේ නෑ. මට පේන විදිහට පහුගිය ආණ්ඩුව කාලේ කරපු ක්‍රියාමාර්ග සහ මේ ආණ්ඩුව කරන ක්‍රියාමාර්ග දිහා බැලුවම ලොකු වෙනසක් මට පේන්නේ. හැබැයි සමාජ බලවේග විසින් එක නිවැරදි කරන්නයි කියලා අපි උත්සාහය දැරුවට ඒ උත්සාහය අසාර්ථක වෙලා තියෙනවා කියලා මට පිළිගන්න වෙනවා. සාපේක්ෂ වශයෙන් ගත්තම ගිය ආණ්ඩුවටත් වඩා මේ ආණ්ඩුවේ ආර්ථික පිළිවෙත නරකයි කියලා මට කියන්න සිද්ධ වෙනවාද? මම ඒක කියන්න ඕනද? රටට නැත්තම් මං ඒ මගේ වගකීමෙන් බැහැර වෙනවා. එතකොට අර මට මේ චෝදනා එල්ල කරපු අයගේ කතාව නිකන් පොඩි ඇත්තක් තියෙනවා වගේ පේන්න පුළුවන්. නමුත් මම අවංකව ඒක කියන්නම්. දැන් මේ වෙනකොට ඉදිරිපත් වෙලා තියෙන සමහර ආර්ථික ප්‍රතිපත්ති විශේෂයෙන් සිංගප්පූරු වෙළඳ ගිවිසුම වගේ දේවල් පිළිබඳව කතා වෙනවා. ඔබ වහන්සේ හිතනවාද දැන් මේකෙන් ආණ්ඩුව පෙන්වා දෙන කාරණේ තමයි මේක මේක මේ පෙන්වන තරම් බය වෙන්න ඕනේ බිල්ලෙක් නෙමෙයි මෙතන මෙතන එහෙම දෙයක් නැහැ. ඔය කියන තරම් ප්‍රශ්න මේ හරහා ඇති වෙන්නේ නැහැ. එහෙම ගිවිසුමකට යනවා නම් ඒකේ ඒකේ මොන මොන කොන්දේසි යටතේද මේක ක්‍රියාත්මක කරන්න කියන එක පිළිබඳව මන අවබෝධයකින් තමයි අපි කටයුතු කරන්නේ. එවැනි ප්‍රකාශ තමයි ඉදිරිපත් වෙන්නේ. ඔබ වහන්සේ හිතනවාද මේ මේ වගේ කාරණා සම්බන්ධයෙන් ඇත්තටම ජනතාව බය වෙන්න ඕනේ නැහැ කියලා? මේ සිංගප්පූරු ගිවිසුම සම්බන්ධයෙන් මගේ ඇත්ත වශයෙන්ම මම ප්‍රකාශයක් ආණ්ඩුවට විරුද්ධව කරන්නම තීරණය කළේ සිංගප්පූරු ගිවිසුම ආසන්නම හේතුව. මොකද මේ සිංගප්පූරු ගිවිසුමේ ඉතාම නව ලිබරල් ආර්ථික ක්‍රමයකට අපි ගෙනියන්න දරන උත්සාහයක්. ඉතින් ලෝකයේ අද ප්‍රවණතාවයට මගේ පුජ්ජලික අදහස විදියට ගත්තොත් මම මට දැක්මක් තියෙනවා. ඒ දැක්මට සම්පූර්ණ විරුද්ධ දෙයක් තමයි මේක තනිකරම නව ලිබරල් ආර්ථික ක්‍රමයකට ලෝකෙ ගෙනියන එක. ඉතින් මම දැන් අද ලෝකයේ දිහා බ්‍රෙක්සිට් එක දිහා බැලුවම බ්‍රිතාන්‍යය ගත තීරණය ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ප්‍රකාශ දිහා බැලුවට පස්සේ ඒ රටවල් තමන්ගේ ජාතික ආර්ථික ජාතික ආරක්ෂාව පිළිබඳ නැඹුරුවක් තියෙන ලෝකයක් අද ඇවිල්ලා තියෙන ප්‍රවණතාවය තියෙනවා. එහෙම තියෙද්දි අපි අර 1990 ගණන් වල තිබිච්ච නව ලිබරල් ආර්ථික ප්‍රති 70 ගණන් වල පටන් ගත්ත 80 ගණන් වල වඩා විවෘත වෙච්ච ඒ ප්‍රතිපත්තියට අද ආණ්ඩුව ගෙන යාමෙන් අපේ රටේ දේශීය කර්මාන්තකරුවාට දේශීය නිෂ්පාදකයාට රටේ ජාතික ආර්ථිකයට විශාල බලපෑමක් වෙයි කියන එක මම විශ්වාස කරනවා. ඇත්ත වශයෙන්ම මම මේකේ වඩාත්ම බරපතල විවේචනයේ තියෙන මේ ගිවිසුම අස්සම් කරපු විදිය පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. ඒ කියන්නේ මේක පළවෙනි ලියවිල්ල ඉදිරිපත් කරේ පිටු 1000 ගානක ලියවිල්ලක් සිංහලෙන්. මේ කැබිනට් එකට මේ රටේ ප්‍රධාන භාෂා දෙකක් තියෙනවා අපි ජාතික වශයෙන් පිළිගත්තේ. ඒ තමයි දෙමළ භාෂාව හෝ සිංහල භාෂාව. එතකොට පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ට ස්වභාෂාවෙන් මේක ඉදිරිපත් කිරීම හෝ අඩුම තරමේ ඊට අදාළ මේ සාරාංශයක්වත් ඉදිරිපත් කිරීම ආණ්ඩුවේ වගකීමක්. ඉතින් ඒකහන්ද ආණ්ඩුව නීති විරෝධී ක්‍රියාවක් කරයි කියන එක තමයි මගේ පළවෙනි එක. දෙවෙනි එක දැනට ගැසට් නිවේදන කීපයක් මුදල් අමාත්‍යාංශයේ මුදල් අමාත්‍යවරයාගේ නියෝගයෙන් යවලා තියෙනවා. ඒ කියන්නේ මේ බඩුවල මේ බදු ඉවත් කරන්න කියලා. ඉතින් මගේ අදහස නම් එහෙම ලියුමක් කියවන්න බෑ. මේක කැබිනට් එකේ සම්මත වුණේ නැහැ. එතකොට ඉල්ලපු ආර්ථිකයට වාසිද අවාසිද කියලා බලලා තීරණයක් ගන්නවා කියලා තමයි කැබිනට් එක නැවැත්තුනේ. හැබැයි ඒ නවත්තපු තැන ඉඳලා දැන් කියනවා මේක සම්මතුනායි කියලා කැබිනට් එකේ. ඉතින් මේ වගේ බරපතල ගිවිසුමක් සම්මත වෙන්න කලින් මම හිතනවා යහපාලන ආණ්ඩුවක් නම් මේක පාර්ලිමේන්තුව තුළ සාකච්ඡා කරන්න ඕන කියලා. සියලු දේශපාලන පක්ෂවලට මේක දෙන්න කියලා. අනිත් එක මේක බරපතල ගිවිසුමක්. මේක සාමාන්‍ය සරල මේ පූස්පැටියෙක් නෙමෙයි. මේක ඇවිල්ලා බරපතල ගිවිසුමක්. ඒක හන්ද මේ ගිවිසුමට අදාළව ආණ්ඩුව දැන් මේක විවෘත වෙලා තියෙනවා. විද්‍යුත් උනහනලා උදාහරණ ලංකාවේ ප්‍රධාන වෙළඳ සංගම ප්‍රශ්න කරලා තියෙනවා, වෛද්‍යවරුන්ගේ සංගමේ ප්‍රශ්න කරලා තියෙනවා, නීතිඥයන්ගේ සංගමේ ප්‍රශ්න කරලා තියෙනවා. ඒතර විවිධ පුජ්‍යල පාර්ශ්වයන් දැනුගත් මිනිසු මේක ප්‍රශ්න කරලා තියෙනවා. ඒකද ආණ්ඩුවේ වගකීම මේ ගිවිසුම සම්බන්ධයෙන් ඒ අයට උත්තර ලබා දීම. මගේ අදහස නම් මේ ගිවිසුම නීති විරෝධී ගිවිසුමක්. මේක විධිමත්ව සම්මයේ සම්මත උනේ නැහැ කියන එක මේක ජනාධිපතිතුමාගේ ගහම ජනාධිපතිතුමා මේක හරියට දැනගෙන හිටියේ නැහැ. මම අහන්න කැමති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අය දැන් මේක ජාතික ආණ්ඩුව කියලා නේ කියන්නේ. මම කියන්නේ මේක ජාතික ආණ්ඩුවක් නෙමෙයි. මේක ආණ්ඩුවයි එකයි ආණ්ඩුවයි කාලයි. ඒකෙනුත් දැන් ඉන්න කාලෙනුත් කාල භාගයක් විතර යන්න ඉන්නේ UMPට. UMPට අතන භාගයට ගිහිල්ලා ඉන්නේ. ඒ කියන්නේ නමින් නොගිහිල්ලා විතරයි තියෙන්නේ. UMPෙන් සමහර අය ටිකට් එකක් තිල්ලගෙන තියෙන්නේ. එහෙමයි තීරණයක් ගන්නවා ජාතික ආණ්ඩුව කියලා. පළමුවෙන්ම මේක ජාතික ආණ්ඩුවක් නෙවෙයි. ඒක හන්ද කරුණාකරලා මේ ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලයේ 30ට බස්සන්න. මේක නීති විරෝධී. මොකද ව්‍යවස්ථාවේ අපි සම්මත කළේ 30ක කැබිනට් එකක්. දැන් මෙතන 40 ගාන කැබිනට් එකක් ඉන්නවා. ඒ නිසා කරුණා කළා යහපාලන ආණ්ඩුවක් නම් කැබිනට් එක 30ට බස්සන්න. මේක UMP ආණ්ඩුවක් කියලා කියන්න දෙන්න. මේකට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියලා සලු පිළියම් දන්න අවශ්‍ය නැහැ.
ඒක පළමුම කාරණේ. දෙවෙනි කාරණේ එක්සත් ජාතික පක්ෂයට මේ වගේ බරපතල ගිවිසුමක් අස්වැන් කරන්න කොහොමවත් ජනමතයක් හම්බෙලා නැහැ. ඒ කියන්නේ ජනාධිපතිවරණයේ දිනු එක්සත් ජාතික පක්ෂය නෙවෙයි. ඒක සියලු දෙනා එකතු වෙලා සම්මාදම් වෙලා කරපු පුළුල් ජාතික වැඩපිළිවෙලා. දෙවෙනි එක තමයි එක්සත් ජාතික පක්ෂය සරල බහුතරයක් පාර්ලිමේන්තු වාසන ලබාගෙන නැහැ. ඉතින් එහෙම පක්ෂයකට මේ වගේ බරපතල ගිවිසුමක් අස්වැන් කරන්න බැහැ. මොකද රටේකට සම්මුතියක් නැති නිසා. අනිත් එක ජනාධිපතිවරයා මෛත්‍රී පාලනයක් ස්ථාවර රටක් කියලා රටට දුන්නා ප්‍රතිපත්තිමය ලේඛනය. ඒ ප්‍රතිපත්ති ලේඛනයේ දක්වපු ආර්ථික ප්‍රතිපත්තියට ප්‍රතිවිරුද්ධ ප්‍රතිපත්තියක් තමයි මෙම ප්‍රතිපත්ති ලේඛනයේ නැත්තම් මේ යෝජනා කියන්නේ මේ ගිවිසුමෙන් සිංගප්පූරුදී අස්සම් කරලා තියෙන්නේ. ඉතින් ඒක නිසා මේ ගිවිසුම සදාචාර විරෝධී, නීත්‍යානුකූල නැහැ, ප්‍රජාතන්ත්‍ර විරෝධී. ඒක හින්දා මේක මේ ගිවිසුම රටේ සියලුම අදාළ සමාජ කණ්ඩායමකට විරුද්ධ වෙලා තියෙනවා. පරිසර කියන්නේ මේ 2015 පැරිස් සම්මුතියෙන් ලෝකයේ යන ගමන් මග වැරදිය, මුළු මානව ශිෂ්ටාචාරයම බරපතල අර්බුදයකට ගිහිල්ලාය, කල්ප විනාශයක තරම් බරපතල අනතුරකට අපි පත් වෙලායි කියලා සිළු ජාතින් එක්ක අහුවෙලා ගිවිසුම සම්මුතියකට අස්සම් තැබුණා. ඒ සම්මුතිය තමයි මම දෙපාතියන් ඉන්නේ. ඒතර ඒ සම්මුතියට අනුව මේ ගිවිසුම තිරසාර සංවර්ධනයේ ප්‍රතිවිරුද්ධ ගිවිසුම කියලා තමයි මම කියන්නේ. එතන සස්ටේනබල් ඩිවලොප්මන්ට් කියලා අපි යම්කිසි ලෝක පිළිගත් සම්මුතියක් තියෙනවා නම් ඒ සම්මුතිය නොසලකා හැරලා අර පරණ තරගකාරී වෙළඳපොළ ආර්ථිකයකට ගිහිල්ලා මිනිස්සු තරඟ කරලා මේ මහ විශාල නගර හැදිලා විශාල ආයෝජකව අත්නොමතික වෙවිලා Tamanට ඕන දෙයක් කරලා නටලා ඒකෙන් රට දියුණු නැහැ කියලා හිතපු මෝඩ තීන්දුව උඩ තමයි දැන් මේ ගිවිසුම අස්සම් කරලා තියෙන්නේ. ඉතින් ඒක හන්දා මේක පැරිස් සමුළුවේ සම්මුතියට ප්‍රතිවිරුද්ධයි, රටේ නීතියට විරුද්ධයි, මේකට ජනමතයකුත් නැහැ. ඒක හන්දා කරුණා කරලා මේ ගිවිසුම ආපසු හකුල ගන්න කියලා තමයි ජනාධිපතිවරයාට කියන්නේ. මම ජනාධිපතිතුමාට කියන්නේ, මම Java කියන්නේ තාපුරය. මම ජනාධිපතිතුමාට කියන්නේ ඔබතුමාට නිවැරදි වෙන්න නම් වහාම මේ ගිවිසුම ආපසු හරවන්න ඕන. ඒකෙන් ඔබතුමාට නිවැරදි වෙන්න පුළුවන්. ඔබතුමා තමයි රටේ ජනතාව ජනාධිපති කළේ. ඔබතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු ලේකම්, අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකය. ඒක අන්දා ඔබතුමා මේක නිවැරදි කිරීමක් කළ යුතුයි කියලා මම විශ්වාස කරනවා. ස්වාමින් වහන්සේ, දැන් ඔබ වහන්සේ සිංගප්පූරු ගිවිසුම ගැන කතා කරුවාට දැන් ජනප්‍රිය මාතෘකාවක් නෙමෙයි ඒක. හැබැයි දැන් මුහුදු නගරයේ මූල්‍ය නගරයක් වෙනවා මේ ආණ්ඩුව යටතේ. දැන් මුහුදු නගරයේ ඔබ වහන්සේ දැඩි ලෙස විවේචනය කරුවා. ඒක ඊටාම කෙටි කාලකින් ජනාධිපතිවරයා පිළි අරගෙන මූල්‍ය නගරය හැටියට ඉදි වෙනවා. මේ ආණ්ඩුව යටතේ දැන් සිංගප්පූරු ගිවිසුම දැන් මගේ එන එකක්නේ. දැන් මේ මොහොතෙත් මේ කියන දේ වෙනවා. එතකොට මේ පරස්පරය ඔබ වහන්සේ කොහොමද විස්තර කරන්නේ? නෑ, පරස්පරය නෑ, මේ යථාර්ථයන්නේ ඔබ ශාපා. ඒ කියන්නේ අපි අද ලෝක ප්‍රවණතාවයේ අනුව අපට ඇත්ත වශයෙන්ම චීනේ නැත්තම් මේ රටේ ආර්ථිකය ගෙනියන්න බැරි තත්ත්වයකටද ලෝකෙ ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ පහුගිය ආණ්ඩුවේ තත්ත්වයට අපි ගෙනාවා. ඒ කියන්නේ අපි ගත්ත ණය වලින් විශාලම ප්‍රමාණය අරන් තියෙන්නේ චීනයත් එක්ක. එතකොට ලෝකේ දියුණු අද ලෝකේ මේ විශේෂම දකුණු ආසියානු කලාපේ රටවල් බොහෝ විට චීනය හෝ ඉන්දියාවේ එක්ක වෙළඳ ගිවිසුම් වලින් සහ ඒ සම්බන්ධකම් වලින් තමයි රටවල් ගිනියන නිසා මේ සම්බන්ධීකරණය අවශ්‍යයි. ඒක හන්ද චීනය තරහ වෙන ගිවිසුමකට අපිට යන්න බෑ. එතකොට ඒ වෙලාවේ මම කිසි වෙලාවක කිව්වේ නැහැ මේ පෝර්ට් සිටි ගල්ලා වීසි කරන්න කියලා. අපි බොහොම පැහැදිලිව මේක මම රටේ විවෘතව මම කතා කරේ වෙන මේක සංවේදී ප්‍රශ්නයක් හන්ද මම මේක දන්න නිසා. හැබැයි ආණ්ඩුව බලයට පත් වුණා මම මේ සම්බන්ධයෙන් ජනාධිපතිතුමා සමග කිව්වා පෝර්ට් සිටි එක අපි ග්‍රීන් සිටි එකක් බවට පරිවර්තනය කරමු කියලා. ඒ කියන්නේ පෝර්ට් සිටි එකේ ගියාණ්ඩුව කාලේ අත වශයෙන්ම කිසිම පද්දයකට කියන්නේ මේ තත්ත්ව වාර්තාවක් නැහැ. ඒ කියන්නේ ඒ තත්ත්ව වාර්තාවක් කියන්නේ ඒක හරියට ෆීසිබිලිටි රිපෝර්ට් එක හරියට නැහැ. එතකොට ඒකෙන් මේකේ කියලා නැහැ වතුර ලබා ගන්නේ කොහොමද. දැන් මේකේ 105ක විතර 102කට වැඩි ජනතාවක් පළවෙනි අවුරුදු පහෙන් මේකේ මේකට මේක අක්කර 600ක් විතර විශාල ජනගහනයක් මේක ඇතුළේ ඉන්නවා. එතකොට මේ ජනගහනට කොහින්ද අපි වතුර දෙන්නේ? මේ ජනගහනට කොහින්ද අපි විදුලිය දෙන්නේ? මේකේ ගොඩනැගිලි කොයි විදියද? ඒක හන්දා මේක පරිසරහිතකාමී නගරයක් හැටියට අලුතෙන් තියෙන ගැටලු निराකරණය කළ ආපහු හදන්නේ කියලා ජනාධිපතිතුමාට අපි යෝජනාවක් කළා. කොටින් මම චීන තානාපතිතුමාටත් එක්ක කතා කළේ වෙලාවේ මේක රටේ ප්‍රශ්නයක්, අලුත් නගරයක් බිහිවීම. ඒක හන්ද මේකට වතුර දෙන විදිය ගැන කියලා නැහැ. විදුලි බල මණ්ඩලේ වතුර දෙනවද නැද්ද කියලා කිව්වට විදුලි බල මණ්ඩලෙට දෙන්න බෑ. කොළඹ නගරේ මිනිසුන්ටත් අර නිකන් මේ සත්තු බඩ ගන්න වගේ තමයි අපට වතුර හම්බෙන්නේ කොළඹ නගරේ. නැත්නම් එහෙම තියෙදි කොහොමද මේකට වතුර දෙන්නේ? ඒ පිළිබඳ මේකේ කිසිම පැහැදිලි කිරීමක් නැහැ කියලා පැහැදිලි කරලා තියෙනවා. ඉතින් පෝර්ට් සිටි එක ගිය ආණ්ඩුව කාලේ හදපු එකක්. ඒක එක්තරා දුරකට එක යම් යම් වගන්ති, ඒ කියන්නේ ඒකේ අයිතිය පිළිබඳ වෙන වගන්ති වල යම් යම් වෙනස්කම් කරලා තියෙනවා කීපයක්. මම හිතන්නේ ඒක ප්‍රමාණවත් නැහැ කියලා.
ඒකන්ද මේක කොළඹ නගරයට ආර්ථිකයට විතරක් නෙවෙයි පරිසරිකව බලපාන්න ඕන කොහොමද කියන එක පිළිබඳ සලකා බැලීමක් කළ යුතුයි කියන එක මම ඉදත් කිව්වා අදත් කියනවා. මේක දැනුත් අපට නිවැරදි කරන්න පුළුවන් චීන අණ්ඩුවත් එක්ක ගැටුමක්. ඔබ වහන්සේ 2015 ජනවාරි 4 විශ්‍රාමික හමුදා නිලධාරීන්ට කියන කතාව කෙටියෙන් උපුටා දක්වන්න මට දෙන්නේ මේ ඔබ වහන්සේගේ වචන. ඔබ වහන්සේ මෙහිම කියනවා එදා අද මුහුද ගොඩ කරලා විශාල චීනයක් හදනවා. ඒක සුඛෝපභෝගී නගරයක්. ගොල්ෆ් ක්‍රීඩාංගන විශාල තටාක සහිත සුඛෝපභෝගී හෝටල් මේ සියල්ලෙන් සැදුම්ලත් සුපිරි කාම සුකල්ලිකානු යෝගය සම්පූර්ණයෙන්ම අභ්‍යාස කරන්න පුළුවන් සුපිරි සමාජයක හෝටලයක් හදනවා. බිලියන 15,000ක් වියදම් කරලා හදන මේ හෝටලයට කොහෙන්ද කළුගල් ගේන්නේ? මේ හෝටලේ හදනකොට මේ මුහුද ගොඩ කරනකොට අපේ රටේ වනාන්තරවල කොච්චර කළුගල් කියුබ් ප්‍රමාණයක් වැය වෙනවද? කෝටි ගානක කළුගල් කියුබ් ප්‍රමාණයක් වැය වෙනවා. මේ දිගට මේ කතාව කියාගෙන ගිහලා ඔබ වහන්සේ ඉතාම බරපතල කතා කියනවා. මේක මැද්දේ මේ කතාව අනුව මේ මුහුදු නගරයේ මූල නගරයේ තියෙයි ඒ පැත්ත බලන්නවත් බෑ. ඔබ වහන්සේ මේ කියන කතාව මට කියවන්න පුළුවන් දිගටම. ඔව් නෑ නෑ කමන්න කිව්වා. එතකොට දැන් මේ මේ මේක වෙනස්ුනේ කොහොමද? ප්‍රශ්නේ මට උත්තර දෙන්න පුළුවන් බොහෝ පැහැදිලි. ඒක කොහොමද වෙනස්ුනේ කියලා ඔබ වහන්සේ. නෑ කිසිම වෙනස්වීමක් නෑ. කිසිම වෙනස්වීමක් නෑ. රතනහාමුදුරුවෝ යම් කිසි දෙයක් කරනකොට රටේ මේ හානිය එහෙමමම දකින්නවා. කිසි ප්‍රශ්නයක් නෑ. අතුරුලී රතනහාමුදුරුවන්ගේ වචන වලින් පමණක් පෝට් සිටි නගරේ අතු ගාලා දාන්න බෑ. මගේ විවේචනය අදත් මගේ විවේචන ওই විදිහටම තියෙනවා. කිසි ප්‍රශ්නයක් නෑ. මේක සාමකාමීව නිවැරදි කරගන්න ක්‍රමයක් පිළිබඳව අපි සාකච්ඡා කරන්න ඕනේ. ඒ පිළිබඳව මම මගේ අදහස බොහොම අවංකව මම මට පුළුවන් හැම ආකාරයෙන් මම කියලා තියෙනවා. මේක තියෙන පාරිසරික ප්‍රශ්නයට අපි අද උත්තරයක් හොයාගත යුතුයි කියලා. ඒක තමයි මම කියන්නේ මේක ග්‍රීන් නගරයක් හැටියට මේක සැලසුම් කිරීමෙන් මේක තියෙන අවාසිය අපට සමනය කරගන්න පුළුවන් කියන එක තමයි මගේ අදහස. ඔබ වහන්සේ පාරිසරික ප්‍රශ්නනේ. ඔබ වහන්සේ ඔය මේ ව්‍යාපාරිකවත් මේ ඩීල් එක මේක බරපතල කතාවක් නේද? උන්වහන්සේ කියනවා ලෝකේ දැන් කොළඹ නගරේ ලෝකේ නොදෙවෙනි ලෝකේ සල්ලාලයන්ට විනෝදකාමී ජීවිත ගත කරන්න කාම පුරයක් ඇති කරනවා. නුදුරු දිනක අපේ ඈත පිට ගම්මානවල පුංචි දරුවෝ මේ කාමාතුරයන්ට බුජන්න සමාජය මම ඔය කියන ඔක්කොම දැන් පෝස්ට් ඔබ වහන්සේගේ වචන මම දැන් ඔය කතාවේ ඔයා දැන් කියනේවයි කොටස් කොටස් තියෙන හොඳද? පෝට් සිටි එක මේ නගරය මම ඒ කාලෙත් විවේචනය කරා. මේ කැසිනෝ ශාලා හදලා මේ කොළඹ නගරේ කොළඹම දාලා දාන්න තීරණය කරානේ ගියාණ්ඩු කාලේ. විශාල කැසිනෝ දෙකක් දාන්න කියලා තීරණය කළා. ඒ සම්බන්ධයෙන් කරපු විචනය ওই දෙක එකට ඔයා කියන්නේ මට. මේ මේ සියල්ල ඔබ වහන්සේගේ එක අකුරක්වත් අඩු නැතුව එඩිට් කරපු එකක් නේ මම කියන්නේ. නෑ 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 මම ચાප කියන්නේ නැහැ එඩිට් කරයි කියලා. මම කියන්නේ මම දැන් මුළු මේ පෝට් සිටි එක විතර නෙමෙයි මුළු කොළඹම ඉතත්තට ගේන්නේ. මේ කියන්නේ එදා දවසේ මුහුදු නගරය ගැන ඔබ වහන්සේ. නෑ හරි හරි මෙහෙම වෙන්නත් පුළුවන්. මට දැන් හරියට ඔක්කොම ચાප මට මතක නෑනේ මම කියන්නත් ඇති. කාම නගරයක් වෙනවා නම් ඒක වළක්ව ගන්නත් අපිට කටයුතු කරන්න පුළුවන්. ඒ කාම නගර සංචා ඒක රටේ නීතියක් යටතේ ඒක පාලනය කරන්න පුළුවන්. ඕකේ විසඳ ගන්න බැරි ප්‍රශ්නේ තමයි ඇති වෙන පාරිසරික ප්‍රශ්නේ. ඒකට තමයි අපි උත්තරයක් හොයා ගන්න ඕනේ. ඉතින් දැන් අපට පුළුවන් නම් මේ පෝට් සිටි එක වහන්න කියලා තීරණයක් ගන්න ආණ්ඩුවකට ඒක හරි හොඳයි. මමත් ඒ පෙළපාලි ඉන්නවා අදත්. කිසි ප්‍රශ්නයක් නැහැ. මගේ වචන වලින් ඒක කරන්න පුළුවන්ද කියන එකේ ප්‍රශ්නේ. අද කම්බිසි කෙනෙක් මේ කියනවා නම් ගිල්කා මේක මේ නවත්තන්න ඕනේ කියලා. ඒ සටනේ මමත් ඉන්න මම විතරක් කතා කරලා දිනන්න බැහැ නේද? මගේ විවේචනේ සම්පූර්ණ යථාර්ථය කියලා මම කියනවා. ඔබ වහන්සේ එදා කියන්නේ පරාජය කරමු කියලා. ආණ්ඩු කරලා නියෝජනය කරන්නේ නැහැ. මම අදත් කියන පරාජය කරමු කියලා. කොහොමද මම තනියෙන් පරාජය කරන්නේ? ජනතාව සූදානම් නැත්තා. ඔබ වහන්සේ දෙරණ රූපවාහිනිය රටේ මාධ්‍ය ආයතන කෝටි ගණන් ජනතාව එක්ක හුවිරන මම අද සූදානම්ගේ පරාජය කරන්නේ. කිසි ප්‍රශ්නයක් නැහැ. ඔබ වහන්සේ සඳහන් පරාජය කරන්නේ ගොඩක් දේවල් තියෙනවා මේ රටේ. ඔබ වහන්සේ සඳහන් කරා ග්‍රීන් සිටි කියන සංකල්පය. දැන් මේක මම හිතන්නේ ප්‍රථම වතාවට මේ තරම් කතාබහට ලක් වෙන්නේ මේ පෝට් සිටි කියන එක අපි ග්‍රීන් සිටි කියන සංකල්පයෙන් නැවත එළිදැක්වීමක් කරනවා කියලා. හැබැයි අපිට හිතනවා මේ සිද්ධ කරන්නට යන්නේ නම වෙනස් කිරීමක් පමණක් ය. මේකේ අන්තර්ගතයේ කිසිදු වෙනසක් සිද්ධ වෙන්නේ නැහැ කියන එහෙම දැන් විරෝධය නතර කිරීම සඳහා මේ නමක් ඉදිරිපත් කරා. දැන් අපි අරගමුකෝ. දැන් මගේ විවේචනේ ශාප කිව්වනේ. මගේ විවේචනේ අදත් ඒකයි එහෙමයි. මේක බරපතල ප්‍රශ්නයක් තියෙනවා. හැබැයි මගේ විවේචනේ පුළුවන් තාපසු හරවන්න කියලා ප්‍රශ්නයක් තියෙනවා. මම දැන් ගොඩක් දේවල් ගැන විවේචනය කළා. ග්ලයිපොසීඩ් ගැන කියලා තියෙනවා. මගේ අවංක රට ගැන මගේ තියෙන අදහස. හැබැයි මට තනියෙන් පුළුවන් කමක් නැහැ ඒක ආපසු හරවන්න. එතකොට රටේ ජනතාවයක පිළිගන්න ප්‍රමාණයට රටේ ජනතාවයකට එකතු වෙන ප්‍රමාණයට තමයි මට ඒක පරාජය කරන්න පුළුවන් වෙන්නේ. එහෙම නැත්තම් මට ඒක තනියෙන් පරාජය කරන්න බැහැනේ. ඉතින් ඔබ වහන්සේ කතා වල ආණ්ඩු පෙරලනවානේ මිනිස්සු ඉදා. මේ කතා අහලා ඔක්කොම රාජපක්ෂ ආණ්ඩු පෙරලනවානේ. ඔව් හරි ආණ්ඩු පෙරලනවා. දැන් ඊළඟ ආණ්ඩුවත් මේ ආණ්ඩුවත් පෙරලා ඊළඟ ආණ්ඩුවත් කියපු උත්සිල් ගලවනවා කියලාද පෙරලන්න පුළුවන්ද නැද්ද කියලා තීරණය කරන්න එපා. චීනයේ තියෙන ශක්තියත් එක්ක අන්තර්ජාතිකව චීනයේ ඕනම මාධ්‍යවේදියෙකුට ඕනම කෙනෙකුට තේරෙනවා. අද ලෝකයේ චීනයේ පෙළ ගැහිලා තියෙන තත්ත්වය චීනයේ තියෙන බලයයි කොච්චරද කියලා. ලංකා ආර්ථිකයට කොයිතරම් බලපෑමක් ඒගොල්ලෝ කරනවද කියන. ඒවා සැලකිල්ලට අරගෙන තමයි අපට මේකට උත්තරයක් හොයන්න වෙන එක තමයි මගේ අදහස. ඒක නිසා තමයි මම බොහොම පැහැදිලිව කිව්වේ දැන් ඔයා අහපු ප්‍රශ්නය.
මේක ග්‍රීන් සිටි එකක් කරන්නේ කොහොමද කියලා. ග්‍රීන් සිටි එකක් කරන එකෙන් අදහස් වෙන්නේ මේකේ විදුලිය ලබා ගන්න අපි සෝලා වලින් වෙන්න ඕන. එතකොට අපේ තෙල් හෝ ගල් අඟුරු අපට පුච්චන්න වෙන්නේ නැහැ. එතකොට අපේ පරිසරයට වෙන හානිය අවම වෙනවා. ඊළඟට මෙතුමා කියපු මේ අර මම සල්ලාල පුරයක් කැෂිනෝ පුරයක් දානවා කියලා මං විවේචනය කළා තියෙනවා ඒක ලොකනේ. ඒවා අපට දැන් වළක්වන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ කියපු ඔක්කොම වාක්‍ය ටික අපට වළක්වන්න පුළුවන්. රටේ පොදු නීති පද්ධතියක් යටතේ රටේ කැෂිනෝ ශාලා තියෙනවද? එහෙම නැත්නම් ඒක ගණිකාම ඩම්ප වත්වාගෙන යනවද නැද්ද කියලා ඒක කාම පුරයක්ද නැද්ද කියන එක අපට විසඳන්න පුළුවන්. පාරිසරික ප්‍රශ්න ටික තමයි අපට විසඳන්න බැරි. ඊළඟට මේ වගේ ආයෝජන ගේනකොට ඒකටත් අපට උත්තර සොයා ගන්න පුළුවන්. ඒ ගේන ආයෝජන රටේ මූල්‍ය පාලනයට කොච්චර අධීක්ෂණය කරන්න ඉඩකඩ තියෙනවද? හදද්දි වෙන පාරිසරික විනාශයත් අවම කරගන්න ක්‍රම තියෙනවා. උදාහරණයකට ගත්තොත් අපි මේ ගොඩනැගිල්ල හදන්නේ විශාල කොළඹ නගරයක් ඉස්සරහා. ඒ කියන්නේ මේකේ ඉන්නවා විශාල ජනතාව. අදත් අපේ දූවිල්ල මේකට එකතු වෙනවා. තාම මේ ඉදිකිරීම් අහසට නැගි නැහැ. අහසට නැගිනකොට දැනටමත් අපේ කොළඹ නගර ඉදිකිරීම් නිසා ලෝකේ වායුගෝලයේ නරක දූෂිත නගරවලින් කබ්බවට අපි පත්වලා තියෙනවා. ඉතින් දැන් දිල්ක මගෙන් ඇහුවේ කරුණු කීපයක්. එකක් මේක කොහොමද අපි මේ ග්‍රීන් සිටි එකක් කරන්න කියන්නේ. ඒක කරන්න පුළුවන්. ග්‍රීන් සිටියක් කරන්න පුළුවන්. ඒ කියන්නේ ඒකෙන් අර වෙන්න තියෙන හානිය හුඟක් දුරට අඩු කරන එක තමයි අද කරන්න පුළුවන්. මේ තියෙන යථාර්ථයන් අනු. පෝට් සිටි එක මම හිතන්නේ කිසිම විප්ලවීය ආණ්ඩුවකට දැම්මේ ගියපු දුර අනුව ආපසු හරවන්න පුළුවන්. ඔබ වහන්සේ ඔය කියන විදිහට ඕක ඇත්තටම සිද්ධ කරයිද කියන ගැටලුව තමයි තියෙන්නේ. මොකද දැන් මීට පෙර ඔබ වහන්සේටම දීලා තිබිච්ච දීලා තියෙන පොරොන්දු සම්බන්ධයෙන් මම කියන ඔබ වහන්සේගේ විරෝධය අපිට පැහැදිලි. මේ කාරණය සම්බන්ධයෙන් ඔබ වහන්සේ කියන්නේ මේ අවස්ථාවේ කළ හැකි දේසහ කළ යුතු දේ දැන් මේ තියෙන තත්වයට විසඳුමක් විදිහට මෙන්න මේක තමයි යෝජනා කරන්න කියන කාරණය. හැබැයි අපිට තියෙන ප්‍රශ්නේ දැන් ග්ලයිපොසෙට් සම්බන්ධයෙන් තිරසර සංවර්ධනය ඒ සම්බන්ධයෙන් ඔබ වහන්සේ ඉදිරිපත් කරපු ප්‍රතිපත්ති ඒ සියල්ල එසේ ක්‍රියාත්මක කර ගැනීමට හැකියාව තිබුණා නම් ඉතා හොඳයිනේ. හැබැයි මේ ආණ්ඩුව විසින්ම ඔබ වහන්සේම සඳහන් කරන විදිහට මේ ආණ්ඩුවම ඒ කරගෙන ආපු දේවල් නැවත අනිත් පැත්තට හරවගෙන යනවා. දැන් ග්ලයිපොසෙට් සම්බන්ධයෙන් ගත්ත තහනම දැන් මේ වෙනකොට තියෙන්නේ කොතනද කියන ප්‍රශ්නේ තියෙනවා. ඔබ වහන්සේලා විශාල උත්සාහයක් දැරුවා මේක මේ ගමන යන්න. ඔය විදිහටම පෝට් සිටි එක සම්බන්ධවත් ග්‍රීන් සිටි එකක් බවට පත් කරන්නට ඔබ වහන්සේ කියන දේ යථාර්ථයක් බවට පත් කරගන්නට පුළුවන් නම් හොඳයි මේ තියෙන තත්වෙට. හැබැයි ඒක සිද්ධ කරයිද මේ යන විදිහට මේ ආණ්ඩුව අපිට එහෙම විශ්වාසයක් තියන්න පුළුවන්ද? මම මගේ හෘද සාක්ෂිය මම රටට කියන්නේ. එතකොට ඒක ජනතාව පිළිගෙන බලවේගයක් වෙන ප්‍රමාණයට තමයි අපට අලුත් දෙයක් කරන්න පුළුවන්. දැන් වුණත් අපි අරගෙන බැලුවොත් සාමාන්‍ය යථාර්ථය අරන් බැලුවොත් ඕනෑම කෙනෙකුට මේ ලංකාවේ තියෙන සම්ප්‍රදායට අනුව මේ ප්‍රධාන පක්ෂ දෙකින් එකකින් තොරව ආණ්ඩුව පිහිටවන්න බෑ. අපි එහෙම පක්ෂ හදන්න උත්සාහ කරා, බලවේග හදන්න උත්සාහ කරා, බලවේග හදන්න බෑ. එහෙම උත්සාහ කළා තියෙනවා ගොඩක් අය. සම සමාජ ව්‍යාපාර උත්සාහ කළා, කොමියුනිස් පක්ෂ උත්සාහ කළා, ජනතා විමුක්ති පෙරමුණ උත්සාහ කළා, අපිත් උත්සාහ කළා. මැදින් ඇවිල්ලා නවීකාරක අලුත් තාක්ෂණික පක්ෂයක් දියුණු මිනිස්සුන්ගේ සැදුම්ලත් මිනිස්සු එකතු වෙලා යම් සාපේක්ෂව හොඳ, මම කියන්නේ පරිපූර්ණ හොඳ මිනිස්සු ලංකාව යන්න පුළුවන් කියලා, සාපේක්ෂව හොඳ මිනිස්සු එකතු වෙලා පරිසරය ගැන හිතන රටට ආදරයක් තියෙන මිනිස්සු එකතුලා අලුත් ව්‍යාපාරයක් හදලා පක්ෂයක් හදලා මේ ප්‍රශ්නට උත්තර හොයන්න පුළුවන් හුඟක් හොඳයි. ඉතින් මට ඒක තනි මගේ අදහස කියන්න පුළුවන්. මම මාධ්‍යවලට ඇවිල්ලා පෞෂ්‍යට සම්බන්ධයෙන් මෙතුමා මගේ අතීත කතා ඔබ වහන්සේ මෙහෙම කියලා තියෙනවා. ඉතින් දැන් ප්‍රශ්නේ තියෙන දැන් බලයට ගන්න මම නෙවෙයිනේ. දැන් අපි කොච්චර කතා කරත් මාවංක මිනිස්සු මම මටත් වඩා මේ කතා කරන මිනිස්සු ඉන්න පෞෂ්‍යට ගැන කතා කරාට ඒ මිනිස්සුන දේශපාලන බලේ නැහැ. දැන් ආපහු බලයට එන්නේ සමහර විට ආපහු පරණ හිටපු අයමයි. එතකොට ආපහු පෝට් සිටි සම්බන්ධ කතාව ඒගොල්ලෝ කියන්නේ අද කියන්නේත් නැහනේ. දැන් ඔය පෝට් සිටි එක බරපතල විදිහට විචනය කළා දින අපි වගේ විකල්ප ධාරා හිටපු අදහස් දරපු අය. එහෙම නැතුව මේ ප්‍රධාන ප්‍රවාහය හිටපු ප්‍රධාන පක්ෂ දෙකේ ප්‍රධාන තුන් හතර දෙනා මේක න අදහස් දක්වලා නැහැ ඒගොල්ලෝ. මොකද ඒගොල්ලෝ දන්නවා ඒගොල්ලගේ බලය සඳහා මේ චීන ආණ්ඩුව නැතුව මුකුත් කරන්න බෑ කියලා. අපි හිතනවා චීන ආණ්ඩුව කොච්චර බලවත් වුණත් අපිට මේ තියෙන දේ අවම කරගන්න පුළුවන් කියලා. ඒක හන්ද අපේ විවේචනය අපි ප්‍රබල විදිහට සිද්ධ කරාම අපි හිතන අඩු ගන්න එකෙන් 30%-40%ක් කරලා ලංකාවට වෙන්න තියෙන විනාශය අවම කරන්න පුළුවන් කියලා. ඉතින් දැන් ඔබ හුව ග්ලයිපොසෙට් සම්බන්ධයෙන් ඔව් ඔබ වහන්සේට ඊට කලින් ඒකට මූල්‍ය නගරයට අදාළ ප්‍රශ්නයක් තියෙනවා ඩික. දැන් මෙච්චර සරල නෑ ප්‍රශ්නේ. දැන් රාජපක්ෂ ආණ්ඩුව එක්තරා මොහොතක බිඳ දාන ඔබ වහන්සේගේ නායකත්වයේ විශාල ජනබලයක් ගොඩනගනවා. ඔබ වහන්සේගේ හඬ මිනිස්සු අහනවා. ඔබ වහන්සේ වේගවත් කතාවල සටහන් මංගාව තියෙනවා. ඒවා ඇඟ කිලිපුලා යන කතා මිනිස්සු කෑගාල විසිරි ගාල මේ ඉස්සෙල්ලා කතාව කියන්නේ විශ්‍රාමික හමුදා නිලධාරීන්ට. එතකොට ජෙනරාල් ෆොන්ස් එකත් එතන ඉන්නවා. ෆීල් මාර්ෂල් සරත් ෆොන්ස් එක මේක එකතැනක කියනවා මේ වැඩේ කරන්නේ කොහොමද? චම්පික රණවක වගේ දේශමාමක නායකයෝ. ඒ වගේ මේ රටේ මහා යුදවීරයා වෙච්ච ඓතිහාසික පුද්ගලයෙක් වන සරත් ෆොන්ස් එක.
එහෙම තමයි මේ ස්වාමීන් වහන්සේ කියන්නේ මිනිසුන් මේ වැඩේ කරන්නේ නැහැ මිනිසුන් දෙදී මම එහෙම කියන්නේ නැහැ ජනරත් පොන්සේකාගේ වීරයෙක් නේද මගේ ප්‍රශ්නේ ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ කතා අහලා ආණ්ඩුව පෙරලනවා මේ චාපා මගේ කතාවේ සීරුවම පුදුත ඔයා දැන් මගේ ප්‍රශ්නේ අහන්නකෝ ප්‍රශ්නේ සරලයි ඔබ වහන්සේගේ වචන අහලා ආණ්ඩුව පෙරලනවා ජනාධිපතිවරයා කියනවා මූල නගරේ නවත්තනවා කියලා පොට් සිටියත් බේරගන්නවා කියලා කියනවා ඒ කියන්නේ හම්බන්තොට වරාය නෑ ජනාධිපතිවරයවත් කවුරුවත් කිව්වේ නෑ මම මගේ දැනුමේ හැටියට සාගර නගරේ නවත්තනවා කියලා කිව්වේ නෑ ජනාධිපතිවරයා මම දන්නේ හැටියට අපේ ජනාධිපතිතුමා ගැඹුරුතුමා දෙන්නම කිව්වේ නෑ සාගර පොට් සිටි නවත්තනවා කියලා දෙන්නම කිව්වේ නෑ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ කිසිම තැනක සටහන් වෙලා නෑ ජනාධිපතිතුමාගේ පොට් සිටි නවත්තනවා කියලා මම සෑහෙන උත්සාහ කළා මේ පොට් සිටි වෙනස් කරන ප්‍රතිපත්තිය ලියවන්න UMB ලව්වයි ජනාධිපතිතුමා ලව්වයි අපි මම විතරක් නෙමෙයි ඒ වෙලාවේ පරිසරය ගැන හිතපු විශාල පිරිසක් අපිත් එක්ක එකතු වුණා. ඉදිරියෙත් එහෙමයි. දැන් ඉදිරියේ රාජපක්ෂ වරු බලයට එනවා නම් තවත් පරිසර කට්ටියක් ගිහලා උත්සාහ කරලා අපි වගේ මිනිස්සු අනේ මහින්ද මහත්තයා මොකක් හරි අපි කරමු කියලා. කිව්වට ලියෝ ඒගොල්ල කියන්නේ නැහැ. ඒ කියන්නේ ඔබ වහන්සේ රැවටුණාද 2015 ට? මම රැවටුණා නෙමෙයි චාපා. අපි හදන්නේ මේ මම නිකන් මෙතන හැම ගහන්න හදනවා නෙමෙයි. අපි වගේ මිනිස්සුන්ගේ 100 කියන්නේ මේ රටේ උමනාවක් නියෝජනය කරන්න අපට ඕන. එතකොට ඒ උමනාව ජයග්‍රහණය කරගන්න පුළුවන් නම් අපි ජීවිතේ සතුටු වෙනවා. බැරි නම් අපිට අඬන්න සිද්ධ වෙනවා. අද සිද්ධ වෙලා තියෙන අපිට අඬන්න. අපි අවංකව කිව්ව පොට් සිටි එකේ අනතුරු. මිනිසුන්ට කිව්ව මේක අනතුරුක් තියෙනවා කියලා. හැබැයි ප්‍රධාන නායකයෝ මහින්ද රාජපක්ෂ මහත්තයා තමයි පටන් ගත්තේ පොට් සිටි එක. ඔය දේශ ප්‍රේමී මේ මහා විශාල කතන්දර කියන මොකද රනිල් වික්‍රමසිංහ මහත්තයා නෙමෙයිනේ. නව ලිබරල් ආර්ථිකය ගෙනියනවා එක රනිල් වික්‍රමසිංහ මහත්තයා නෙමෙයි පොට් සිටි පටන් ගත්තේ. මහින්ද රාජපක්ෂ මහත්තයා වෙන කවුරු හන් වෙන්නේ පටන් ගත්තේ. එතකොට ඒ ප්‍රබල නායකයෙක් ඉන්න ඇත්තට මම පිළිගන්නවා මහින්ද රාජපක්ෂ මහත්තයා කාලේ ඔහු පාලන කාලය තුළ ප්‍රබල නායකයෙක්. ඔහුට තිබුණා මේ ඕන්නම් පෝට් සීට් පටන් ගන්න නැතුව වෙන පාරවල් හොයාගන්න. හැබැයි පෝට් සීට් ඔහුත් පමණ පටන් ගත්තේ. ඒක දැන් සිංගප්පූරු ගිවිසුමත් එහෙමයි. දැන් අද චාප මේක ඇහුවම තවත් චාප කෙනෙක් මගෙන් ඇවිල්ලා ආයි ඔබ වහන්සේ සිංගප්පූරු ගිවිසුම ගැන මෙච්චර කතා කරා. දැන් මොකද්ද උනේ කියලා. ඉදිරියයි මගේ. ඒක අහන්න වෙන ස්වාමීන් වහන්සේ ඕක පාවිච්චි කරලා මේ ආණ්ඩුව පෙරලලා ඊළඟ ආණ්ඩුව හදලා ඒ ආණ්ඩුවේ ඔබ ඔබ වහන්සේ ජනාධිපති උපදේශකමක් ගත්තොත් අවුරුදු 5කට පස්සේ ඔය කතාව වෙන කවුරු හරි අහයි ඔබ වහන්සේ. අහන්නකෝ ජාපන් මේ කියන එක මම කියන්නේ අපි වගේ අයට වෙන දේ මම කියන්නේ මිනිසුන්ට කියන්නේ අපිට වෙන දේ. මම කියන දේට වැදගත් වෙන්නේ මේකට මාධ්‍යයකට ඇවිල්ලා මේ දේ කියන්නේ හෝ මහ ජනතාවට මේ දේ කියන්නේ රටට මෙහෙම අනතුරක් වෙනවා කියන. භික්ෂුන් වහන්සේ කෙනෙක් හැටියටත් රටට ආදරයක් තියෙන කෙනෙක් හැටියට මම මේ මිනිසුන්ව අවදි කරනවා. ඒ අවදි කරන ක්‍රියාවලියකට ජයග ලෝක ප්‍රවණතාවය අනුව මට ඒක පුළුවන් ද බැරිද කියලා මට කියන්න බෑ. මගේ හෘද සාක්ෂිය මං කියනවා. අදත් මම පෝල් සිටි සිද්ධිය නිවැරදි කරන්න ගොඩක් ඒවා ලියලා තියෙනවා. කොළඹ නගරයේ ඇතින දූවිල වලක් කරන්න කියලා ජනාධිපතිතුමාට මම ලියුම් යවලා තියෙනවා. මේකට මොකක් හරි කරන්න ඕන කියලා අපි. මොකද ඉදිකිරීම කරනකොට ලංකාවේ ඉන්න අඩුමතරේ බස්නාහිර පළාතේ පාසල් දරුවෝ විශාල ප්‍රමාණයක් කොළඹ නගරයට ඇදීයට. මේක දවල් අහුලන් එන අතර මේක ආවොත් එහෙම සම්පූර්ණ මේක දූවිල්ල ඇවිල්ලා කොළඹ නගරේ නවතින. මොකද සිමෙන්ති ඔලිත් දැන් ඉදිකිරීම කරනවා. මේ ඉදිකිරීම කරද්දී දැනටමත් ඒ විශාල විනාශය සිද්ධ වෙලා තියෙනවා. එතකොට මේව පිළිබඳ කිසිම වාර්තාවක් feasibility report එකේ තත්ත්ව පරීක්ෂණ වාර්තාවේ ලියලා තිබුණේ නැහැ. ඉතින් අද ඒක අපි වහම කරන්න ඕන. කරලා මේ අනතුරු වළක්වා ගැනීම තමයි මම මේ කියන්නේ. එතකොට දැන් ඔබ අහනවා මේ සිංගප්පූරු ගිවිසුම ගැන. දැන් අපි සිංගප්පූරු ගිවිසුම ගැන විරුද්ධ වෙනවා. හැබැයි සිංගප්පූරු ගිවිසුම දැන් අස්සම් කළා කියලා කියනවනේ. දැන් ඊට පස්සේ අපි විරුද්ධ වුණාට වැඩක් වෙන්නේ නැහැ. ආපහුගේ ඊළඟ ආණ්ඩුවල මේක අස්සම් කරපු ගිවිසුම අපිට කරන්න දෙන්නේ නැහැ. ඊට පස්සේ මම මොකද කරන්නේ? තනියි මට කරන්න දෙයක් තියෙනවද? ඒක හන්දා දැන් අධිකරණ ක්‍රියාවලියක් ඇති වෙලා තියෙනවා. දැන් අපි විශාල ජනමතයක් ඇති කරලා මේක වහාම නැවැත්වීමේ කටයුතු දැන් කළ යුතුයි. දැන් කරේ නැත්නම් ආපහු මේක අපිට ආපහු සරවන්න බෑ. අර පෝට් සිටි සිද්ධිය වගේම සිද්ධ වෙන අපි අසරණ වෙනවා. ඒක තමයි මට ජනතාවට කියන්න පුළුවන් දෙ. අනිත් පැත්තෙන් සරලව ඔබ වහන්සේ සම්බන්ධයෙන් ජනතාවගේ පැත්තෙන් ඉදිරිපත් වෙන සරල ප්‍රශ්නයක් තමයි මේ තරම් මේ ආණ්ඩුවේ කටයුතු වලට විරෝධය දක්වමින් ඔබ වහන්සේ තවමත් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හැටියට රැඳී සිටින්නේ ඇයි? ඇයි විපක්ෂයේ අසුන් ගන්නේ නැති ඔබ වහන්සේ සඳහන් කරා වර විටක මම ස්වාධීනව කටයුතු කරනවා කියලා. නමුත් පාර්ලිමේන්තුව තුළ එහෙම කරන්න බැරිද? මොකක්ද ඒකට හේතුව? මම වැඩ කරන්නේ මමත් එක්ක හැමදාම යම් කිසි කණ්ඩායමක් ඉන්නවා දිලිස. මගේ පුජ්ජලික අදහසක් තියෙනවා පාර්ලිමේන්තුව සම්බන්ධයෙන් ගන්න ඕන ස්ථාවරය. එතකොට මම දැන් විපක්ෂයේ ගිහිලා වාඩි වුණාද ආණ්ඩු පක්ෂයේ හිටියද කියන එකේ මම ගියාණ්ඩුව කාලෙත් මම ගියාණ්ඩුව විචන එක. මම හිතන්නේ ඒක ලොකු වෙනසක් තියේ කියලා. මට ආණ්ඩුව තුල ඉඳන් මම මට ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් ලැබෙන්නේ යම්කිසි මම ජනතා නියෝජිතයෙක් හැටියට මට තියෙන යම්කිසි පිළිගැනීමක් වටිනකමක් නිසා. එතකොට මේ විශේෂයෙන්ම මේ ආණ්ඩුව තුල මම කාර්යභාරයක් කරලා තියෙනවා. විශාල කාර්යභාරයක් කරලා තියෙනවා. එතකොට මම විපක්ෂේ වාඩි වුණත් ආණ්ඩු පක්ෂේ වාඩි වුණත් මගේ විවේචනයට කිසිම බාධාවක් නැහැ. ඒ අර්ථයෙන් මම මගේ අදහස මම කියනවා. ඉතින් මගේ අදහස කිව්වම මේ අදහස බාර ගන්න නම් එහෙම බාර ගන්න නැත්නම් ඉතින් මම ජනතාවට ඒක කියනවා. පාර්ලිමේන්තුව ඇතුලේ අසුන් ගන්නේ කොතනද කියන කාරණයකට අදාළව මට අද මත්තෝසෙම අසුන් ගන්න ආසනය පිළිබඳව මට ප්‍රශ්නයක් කවදාවත් තිබුණේ නැහැ.
මහින්ද මහත්තයා කාලෙත් මට ගොඩක් අයකෝ විපක්ෂයට ගිහලා ඔබවහන්සේ වාඩි වෙන්නේ නැත්තේ ඇයි කියලා. මං හිතන්නේ ඔය වගේම රූපවාහිනීවාදීක මං කො මට අවශ්‍ය නැහැ. මම මගේ විරෝධාකල්පයට මට ඉඩ තීරණ මං එක් කරනවා. ඉතින් මට එක වාදාවක් නෙමෙයි. යම් අපරාධයකට සම්බන්ධ වුණොත් ඔව්. කැටි විරාමයකට යොමුවන්නට අවශ්‍යයි. චාප් අපි විරාමෙන් අනතුරු යලි තමයි. ඔබයාලෙත් එක් විසිටින් 360 සජීව සංවාදයේ සමගින් ඔබ වහන්සේ බැඳුම් කර සිද්ධිය සම්බන්ධයෙන් උත් යම් අදහසක් පළ කරම කැමතිය ඒ අදහසට යොමු වෙලා ඉන්නේ. 70ක් ණය කළා නම් ඒ රට ඉරණම මොකද්ද? හැබැයි අපි මහවැංකුව බාර දුන්නා, පල් හොරෙකුට බාර දුන්නා. කවුද මේ පල් හොරා පත් කරේ? සිංගප්පූරු ජාතිකේ. කවුද පත් කළේ? කැබිනට් එක විරුද්ධ වෙද්දී අනිත් අය ප්‍රශ්න කරද්දී ආපහු ප්‍රශ්නාවට පස්සේ අයින් කරන්න එපයි කියලා තර්ජනය කරලා අපි වැරදි මිනිස්සුන්ට රට බාර දීලා අපි හිඟන්නා වගේ බලාගෙන ඉන්නවා. අන්න ඒ යුගය අවසන් කරන්න අපි සූදානම් බව රට අපි කියන්නට ඕනේ. මේ ආණ්ඩුව යටතේ වසවිසෙන්තර ගොවිතැන කරන්න බෑ. ඇයි? අරණවත්තපු වල්නාසක ආපහු ගෙනලා තියෙන නිසා. ගොවියන්ට පොහොර හදන්න දීපු සහනාධාරය මුදල් දෙනවයි කියලා කිව්වට අද වෙනකන් ජල කන්නටවත් මුදල් ටික දී ගන්න බැරි වෙලා තියෙනවා. ඒක හන්දා මේ ආණ්ඩුවත් එක කරන්න බෑ. කරුණා කරලා ඔය කැබිනට් එක විසිරුවා හරින එක හොඳයි. කාරණා දෙකක් බොහන්ස සඳහන් කරනවා. එකක් බැඳුම් කර සිද්ධියට සම්බන්ධ පුද්ගලයෝ පත් කරේ කවුද, ඉවත් කරන්නට ඉඩ නොදුන්නේ කවුද කියන කාරණය ඒ ප්‍රශ්නය ඉතුරු වෙලා තියෙනවා. අනිත් පැත්තෙන් ග්ලයිපොසෙට් සම්බන්ධයෙන් පත්කලිය අග්‍රාමාත්‍යතුමා එතුමා සම්පූර්ණයෙන් වග කියන්න ඕනේ ඒ සම්බන්ධයෙන්. එතුමාට වගකීමක් තියෙනවා. මොකද කැබිනට් එකේ සෑහෙන පිරිසක් විරුද්ධ වුණා අර්ජුන මහේන්ද්‍රන් පත් කරද්දී. ඉවත් කරද්දී අග්‍රාමාත්‍යතුමා ඒ සම්බන්ධයෙන් ස්ථාවරයක් දැරුවා. මම දන්නේ නැහැ මොකක්ද අරපු ස්ථාවරය කියලා. මම හිතනවා ඒකට මට සාධක නැහැ කියන්න. මම හිතනවා ඔතුමා ඉවත් කිරීමට බලපෑම් කරා කියලා මගේ අදහස. අග්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංගින් ඔබ වහන්සේ මගහරින්නේ ඇයි එහෙමනම්? නැහැ විශ්වාස මෙච්චර බර හඬක් තියෙද්දි නැහැ විශ්වාසභංගෙදී විශ්වාසභංගේ පරාජය කරන්න පුළුවන් නම් මම පරාජය කරනවා. මම විශ්වාසභංගෙට දිගටම එකඟ නෙවෙයි. මම හිටියේ විශ්වාසභංගේ ගෙනල්ල කරන්න මොකද්ද කියන එක පිළිබඳ පැහැදිලි අදහසක් තිබුණේ නැහැ ආණ්ඩුවට. ඒක හන්ද මගේ ස්ථාවරය මම බොහොම පැහැදිලිව ඒ වෙලාවේ සීලු කණ්ඩායම් එක කතා කරා. විශ්වාස භංගයේ සම්බන්ධයෙන් මගේ තිබිච්ච ස්ථාවරය තමයි මහින්ද රාජපක්ෂ මහත්තයයි රනිල් වික්‍රමසිංහ මහත්තයයි මෛත්‍රීපාල සිරිසේන මහත්තයා එකඟ වෙච්ච ගිවිසුමක් සකස් කරන එක. සකස් කළ විශ්වාස භංගයේ ඉවත් කරගන්න එක. ඉවත් කරගෙන රනිල් වික්‍රමසිංහ මහත්තයා එකඟ වෙනවා රටට දෙගොල්ලම එකඟ වෙන දෙයක් මිසක මේ ආණ්ඩුවේ කරන්නේ නැහැ කියලා. එතකොට සිංගප්පූරු ගිවිසුම් මෙන්නෙත් නැහැ. හානිකර වෙළඳ ගිවිසුම් මෙන්නෙත් නැහැ. ඉන්දියානු ගිවිසුම් මෙන්නෙත් නැහැ. හැම පාර්ශ්වයක්ම එකගෙන මේ ටික කරන්නේ නැහැ මේ ටික කරනවා කියලා අවුරුද්දක් ඇතුළත ඡන්දේ තියෙනවා. ඒක තමයි විශ්වාස භංගයේ ඉදිරියේ මගේ තිබිච්ච ස්ථාවරය. මම දිගටම දරුවේ ඒ ස්ථාවරය. ඒක රටේ මාධ්‍යවල ප්‍රචාර වුණාද කියලා මම දන්නේ නැහැ. මම අන්තිමට මාධ්‍ය සාකච්ඡා තු අන්තිමට මම දරපු ස්ථාවරය ඒක තමයි. ඉතින් විශ්වාස භංගයට මට සහාය දෙන්න බැරි නිසා මම සහාය නොදී හිටියා. මම දන්නවා විශ්වාස භංගයේ පරදිනවා කියලා කොහොමද. මොකද ඒ වෙනකොට විශ්වාස භංගයේ මම අභ්‍යන්තර සමාජිකයෙක් හැටියට විශ්වාස භංගයට අත් වෙන ඉරණම පිළිබඳ යථාර්ථය මම මේ බොහොම පැහැදිලිව දැනන් හිටියා මොකද්ද වෙන්නේ කියලා. ඒ ඒ කණ්ඩායම හැසිරෙන ආකාරය මම අවබෝධ කරගත්ත කොහොමද හැසිරෙන්නේ කියලා. ඔබ වහන්සේ කලින් දැනගෙන සිටියා විශ්වාස භංගයට සිද්ධ වෙන්නේ කුමක්ද කියන කාරණය. ඒ නිසා ඔබ වහන්සේ ඡන්දෙ දීමෙන් වැළකී සිටියා. මම මගේ අත් වශයෙන්ම විශ්වාස භංගයේ ගෙන මගේ රමුණුනේ විශ්වාස භංගයක් ගේනල්ලා අගමැති කරන්නේ කවුද කියලා වැඩසටහනක් තිබුණේ. මම දැක්කේ අරාජික බා. ඊට වැඩිය හොඳ දෙයක් හිට මම දැක්කේ විශ්වාස භංගයේ හැම දිනාගේ පාර්ශ්වයෙන් එකඟතාවයෙන් හානිකර දේවල් වීම වළක්වලා සාධනීය දේවල් විතරයි. කියන්නේ අපි මැතිවරණ සංශෝධනයක් කළ යුතුයි. අපි ආණ්ඩුව කිව්ව එක කරන්න කළා. හැම පාර්ශ්වයක්ම එකඟ වෙනවා මේ මනාප ක්‍රමය අහෝසි කරලා මැතිවරණ ක්‍රමය කරන්න. ඒතර අවුරුද්දක් මේ ආණ්ඩුව තියාගෙන ඉන්නේ යහපත් පාර්ලිමේන්තු ප්‍රසංස්කරණ කීපයක් කිරීමේ අභිලාෂය ඇතුව. එතනින් පස්සේ රට අවුල් නොවි රටවුල් නොවි ඊට පස්සේ අපට මහමැතිවරණයක් හම්බ වෙනවා තරඟ කරන්න. ඒ මහමැතිවරණයේ ජනතාවට තීරණයක් ගන්න පුළුවන්. එතකොට ඒ ගිවිසුම නඩුව ලබන අවුරුද්ද බැයි වෙනකොට මහමැතිවරණයක් ලැබිලා ජනතාව තීරණය කරන මොකද්ද පත් වෙනුන ආණ්ඩුව කියලා. එතකොට රට අස්ථාවර වීම සම්පූර්ණයෙන්ම අපට වළක්ව ගන්න පුළුවන්. ඒක තමයි මම දරපු ස්ථාවර විශ්වාස මං කියන එක සම්බන්ධයෙන් මම අභ්‍යන්තර කාරණා කියන්න ඕනේ. මම මගේ දැනුම හැටියට නම් මේ නිදහස් සන්ධානය ඇතුළුවත් එකඟතාවයක් තිබුණේ විපක්ෂවත් එකඟතාවයක් තිබුණේ නැහැ. දැන් මේ මේ දිගින් දිගටම මේ බැඳුම් කර සිද්ධිය සම්බන්ධයෙන් උත් ඊට පසුව සිද්ධිය සම්බන්ධයෙන් උත් මේ හොරකම් කිරීම සම්බන්ධයෙන් දූෂණ චෝදනා සම්බන්ධයෙන් කතා කරනකොට නීතිය ඉතාමත්ම හොඳින් මේ වෙද්දි ක්‍රියාත්මක වෙනවා කියන කාරණය බොහෝ ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරු කියන දෙයක්. ඒ කියන්නේ නීතිය දැන් තමයි ක්‍රියාත්මක වෙන්නේ. දැන් මේක හැමෝටම එක විදිහට ක්‍රියාත්මක වෙනවා කියලා. හැබැයි ඔබ වහන්සේගේ මේ ප්‍රකාශත් එක්ක ගත්තම
සහ හොරුන්ට දඬුවම් දීම කියන කාරණේ ගත්තම අපිට තාමත් එහෙම දෙයක් පේනෙන්නට නැහැ. ඔබ වහන්සේ මොකක්ද ඒ සම්බන්ධයෙන් දන්න ස්ථාවරේ නීතිය සමව ක්‍රියාත්මක වෙනවා කියන කාරණේ පිළිගත හැකිද? මේම අධිකරණයේ මම ඉදායිදලම පිළිගන්න දේ හුදු ව්‍යවස්ථාමය වෙනසකින්ම රටේ යහපත යහපාලනය ගොඩනගන්න පුළුවන් කියලා මම පූර්ණව පිළිගන්නේ නැහැ. හැබැයි ව්‍යවස්ථා සංශෝධනය අවශ්‍යයි කියලා පිළිගන්න. සරල උදාහරණයකට ගත්තොත් පරණ ව්‍යවස්ථාවේ කලින් තිබුණු ව්‍යවස්ථාවට අනුව අධිකරණයට ශ්‍රේෂ්ඨ අධිකරණ විනිශ්චයකාරවරයෙක් ඕනෑම කෙනෙක් පත් කරන්න පුළුවන්. තමන්ගේ පියනුණක් පත් කරන්න පුළුවන්. ඒ කියන්නේ අධිකරණ පටිපාටියේ සිටින කෙනෙක්ගෙන් බාහිරව ඕනෑම කෙනෙක් පත් කිරීමේ විභවය තිබුණා පරණ ව්‍යවස්ථාවට අනුව. ඒ කියන්නේ අපේ 19 වෙනි සංශෝධනයේ පෙර. මම දකිනවා ඒ ව්‍යවස්ථා සංශෝධනය වෙනස් වෙලා ශ්‍රේෂ්ඨාධිකරණයට පත් වෙන පටිපාටිය සකස් කිරීම ගුණාත්මක වෙනසක්. හැබැයි ඒකෙන් අදහස් වෙන්නේ රටේ නීති ඉතාම සුපිරි වෙලා කියලා මම හිතන්නේ නැහැ. රටේ නීති පටිපාටියේ ලොකු වෙනසක්. ඒ කියන්නේ මිනිස්සු ගිඩන්නට වුරුදු 20 ගණන් යන අධික්කාස්තනලු විශාල කල් ලැබෙනවා. ඒ කියන්නේ මිනිසුන්ගේ අන්තිම උසාවි වල රස්තියාදු වෙන නඩු හිරවෙච්ච මිනිසුන්ට සහනයක් නැති තත්ත්වයකට තමයි මේ අධිකරණ පටිපාටිය හැදිලා තියෙන්නේ. ඒක හින්දා මේක ලොකු සංශෝධනයක් විය යුතුයි. ඒ වගේම මම හිතන්නේ දැන් මේ විශාල වශයෙන් මේ හොරු අල්ලනවා කියලා කිව්වට දැන් හොරු අල්ලන්න සාධක අපි දන්නෝනේ මිනිමරුමක් කරත් අපරාධයක් කරත් ඒකට නීතිය ක්‍රියාත්මක වීමේදී ඒකට යම් පටිපාටියක් තියෙනවා. ඉතින් මම දකින්නේ මේ හොරකම් කිරීම සම්බන්ධයෙන් දැන් ගියාණ්ඩුයි හොරු ඇල්ලුවේ නැහැ කියලා මේ ආණ්ඩුයිමයි කියනවා. ඉතින් මම නම් හොරු ඇල්ලීම සම්බන්ධයෙන් නේ මම විශේෂයෙන්ම ආණ්ඩුව පරිවර්තනය කරේ. හොරු අල්ලනවද නැද්ද කියන එකත් හොරු අල්ලලා දඬුවම් දෙනවා නම් එදායට ආදර්ශයකට මම විරුද්ධ නැහැ. අදත් මම පාක්ෂයි. හොරු ඉන්නවා නම් හොරු අල්ලලා දඬුවම්. මම කල්පනා කරේ ප්‍රතිපත්ති මූලක වශයෙන් දඬුවම් දෙනවද නැද්ද කියන එක නෙමෙයි. මෙන්න මේ ප්‍රතිපත්ති මූලක ටික කිරීම තමයි මගේ අරමුණ. ඒක අන්ද ඔය දූෂණ විරෝධී පෙරමුණ වල මම හිටියෙත් නැහැ. මම ඒවට ගිහලා කෑ ගැහුවේ නැහැ. අහවල් එක්කන අත්අඩංගුවට ගන්න ගත්තේ නැත්තේ අර හොරා ඇලුවේ නැත්තේ කියලා මම කවදා ප්‍රශ්න කරේ නැහැ. ඒකෙන් අදහස් වෙන්නේ නැහැ හොරුන්ට දඬුවම් දීමට මම විරුද්ධයි කියලා. මම කල්පනා කරේ අලුත් ආණ්ඩුවට පස්සේ ඕක අවුරුදු ගණන් සාකච්ඡා කර ඉන්නේ නැතුව සාධනීය දෙයක් කරන්න. අනිත් එක මේ පෘථජන ලෝකේ ඕනම සුපිරි ආණ්ඩුවක් තියෙන තැන්වල හොරකම් සහ වංචාවල් සිද්ධ වෙනවා. දේශපාලකයෝ හොරකම් කරනවා. මේ ආණ්ඩුව විතරක් නෙවෙයි ගිය ආණ්ඩුව විතරක්. ඉතින් උඩින් ආණ්ඩුත් හොරකම් නොකරයි කියලා කියන්න බෑ. ආණ්ඩුව තියෙනකොට අපි දන්නවා මේ ලොකු ව්‍යාපෘති කරපු හැමෝම හොරුයි කියලා රටේ ජනමතයක් තිබුණා. ඒ කියන්නේ විශාල මාධ්‍යවල සාකච්ඡා කරලා තියෙනවා. ඉතින් හැමදාම එහෙම තියෙනවා. ඉතින් සාපේක්ෂෝනේ අපි බලන්න ඕන. සාපේක්ෂෝ අපේ තත්ත්වේ නරකයි කියන එක තමයි මගේ අදහස. හැබැයි ඔබ වහන්සේ කියනවා මේ අග්‍රාමාත්‍යවරයා සහ ජනාධිපතිවරයා ඒ දෙපොළ සල්ලි වලට ගන්න බෑ. උන්ගේ සාක්කුවට සල්ලි වැටෙන්නේ නැහැ. එහෙම විශාල සහතිකයක් දෙන මේ ආසන්න කාලේ. මට ඔයක යාප බලන්න ඕන ආපහු ආපහු බලලා කතා කරමු. අනිත් පැත්තෙන් සඳහන් කරන මේ කාරණේ මේ කතාවේදී ග්ලයිපොසෙට් තහනම සම්බන්ධයෙන් ඒ කාරණයට අදාළව මේ ආණ්ඩුවත් එක්ක විෂ රසායන ද්‍රව්‍ය වලින් තොර ගොවිතැනක් කරන්නට බෑ කියන කාරණේ ඔබ වහන්සේ සඳහන් කරන මේ 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 යන විදිහට මේක කරන්න බෑ කියලා. දැන් මේ ග්ලයිපොසෙට් තහනම ඉවත් කිරීම පිළිබඳව ඔබ වහන්සේලා දිගින් දිගටම මේ සම්බන්ධ විශාල සටනක නියැලිලා හිටියා. ආසනික සම්බන්ධන ඔබ වහන්සේලා දිගින් දිගටම කතා කරා. කෘෂි රසායන ද්‍රව්‍ය වලින් තොර වසවිස නැති ගොවිතැනක් පිළිබඳව දිගින් දිගටම කතා කරා. ඔබ වහන්සේ කිව්වට ඔබ වහන්සේලාගෙන් උපදෙස් ගන්නේ නෑ මේ ආණ්ඩුව කියලා අපි විශ්වාස කරේ මේ ග්ලයිපොසෙට් සම්බන්ධ ගත්ත ඇතැම් තීන්දුව තීරණ. එතකොට වසවිස නැති රටක් සම්බන්ධයෙන් ගත්ත තීන්දුව තීරණේ සියල්ලේ ඔබ වහන්සේලාගේ අනුදැනුම ඒ මඟ පෙන්වීම යටතේ තමයි ඒවා ගත්තේ කියලා. ඒ නිසා ඔබ වහන්සේ මේ සම්බන්ධයෙන් දරන මතය සහ මේකට දැන් මෙතනින් එහාට මේ ගමන කොයි විදිහටද හසුරවන්නේ කියන කාරණය පිළිබඳව ජනතාවත් අවධානයෙන් සිටිනවා. අපිත් බලාගෙන ඉන්නවා මේක දැන් කොහෙටද මේ කොයි මොන දිශාවටද මේක යන්නේ කියලා. ග්ලයිපොසෙට් තහනම නැවත ඉවත් කිරීම කියන කාරණේ. දැන් මෙතන දැන් මොකද වෙන්නේ? ඒ කියන්නේ නැවතත් අපිට මේ ද්‍රව්‍ය භාවිතා කරමින් ගොවිතැන් කරන්නට එහෙම තත්ත්වයක් නැති වෙලා තියෙන්නේ. මම කරපු දේ ගැන ඇත්තම මේ ආණ්ඩුව යටතේ අපි වසවිසෙන් තොර ගොවිතැන කරන්න කියලා මහන්සි ගත්තා. ඒ වගේ මේ ආණ්ඩුව මේ තියෙන සම්මත ආණ්ඩුව යටතේ ගුණාත්මක දෙයක් කළා රටට කරුණු කීපයක් අපි කරන්න මහන්සි ගත්තා. මම හිතුව පුනර්ජනනීය බලශක්තිය තල්ලු කරොත් රට නිදහස් කරගන්න අපට පුළුවන්. ඒක මම මේ ප්‍රධානම එකක් හැටියට කල්පනා කළා. දෙවෙනි එක මම කල්පනා කරා රටේ ආහාර සංස්කෘතියේ ලොකු අරුබුදයක් ලෝකෙ ඇති වෙලා තියෙනවා. විශේෂයෙන්ම මේ ජාන එකතු කරපු අපි කියනවා මේ GM ජෙනටිකලි මොඩිෆයි විකෘති කරපු ජාන විකෘතිකරණය කරන ලද ජාන තාක්ෂණික හැදුව ආහාර නිසා ලෝකේ උවන්දියාකරණය වගේ ලොකු ප්‍රශ්න චීනයේ ඇමරිකාවේ අද විශාල ප්‍රශ්නයක් හැටියට ඒව සාකච්ඡා කරනවා. ඉතින් මම හිතුවා මේ වයින් රට නිදහස් කරගන්න එක තමයි මගේ දැක්ම.
එතකොට ඒ දැක්ම ක්‍රියාත්මක කරගන්න තියෙන්නේ මේ සම්මතින මිනිසුත් එක්ක. ඉදිරියෙත් එහෙම. අලුත් මිනිස්සෙක් හදලා අලුත් සමාජ බලවේගයක් අලුත් නායකයෙක් මම විශ්වාස කරන හොඳම මිනිහා ගේන්න පුළුවන් නම් මට ඒක කරන්න පුළුවන්. හැබැයි එහෙම කොච්චර හොඳ මිනිසු හිටියත් මේ තියෙන සන්දර්භය යටතේ මේ ප්‍රධාන පක්ෂ දෙකෙන් තොර මිනිසු හැන්න බැරි තත්ත්වයක් ඇවිල්ලා තියෙනවා. මම හිතනවා ටිකක් දැන් ඒක වෙනස් වෙමින් තියෙනවා ඇති කියලාත්. මට ඒක කියන්න බෑ. මම හිතන්නේ අපිට සිද්ධ වුණේ අනාගතේ මට කියන්න බෑ. හෙට දවසේ අනාගතයක් කියන්න බෑ. අතීතේ සිද්ධ වුණේ වාමාංශික දේශපාලනය හෝ මොන දේශපාලනයේ අවංක මිනිස්සු හිටිය වාමාංශික ආණ්ඩුව ඇතුළට ඇතුල් වෙලා අධ්‍යාපනය හොඳ ප්‍රසංස්කරණ කළා, සෞඛ්‍ය හොඳ ප්‍රසංස්කරණ කළා, ඒවෙන් රටට ප්‍රතිලාභ ලැබිලා තියෙනවා. මං කියන්නේ නැහැ මිනිස්සු සම්පූර්ණ අසාර්ථක වුණා කියලා. හොඳ ගුණාත්මක දෙල අද උදාහරණයක් සෞඛ්‍ය පැත්තේ අපි ඉස්සරහට ගිහිලා තියෙනවා. ඉතින් මම ග්ලයිපොසේට් සම්බන්ධයෙන් දීල්කහව ප්‍රශ්න ගත්තොත් මම අවංකව විශ්වාස කරා මේ ආණ්ඩුව යටතේ වසවිසෙන්තර ගොවිතැනට අත්තිවාරමක් දාන්න පුළුවන් කියලා. මම එහෙම හිතුවේ ලෝක ප්‍රවණතානු. ඒ කියන්නේ දැන් මගේ පෙනුම නිකන් වාමාංශිකයෙක්ගේ පෙනුම වගේ නිකන් මේ අර සටන්ගාමී වෙළඳ පොළ ආර්ථිකයට විරුද්ධ නිකන් අර එහෙමම නෙමෙයි මම කියපේ. මම ඒක රටට කියන්න ඕන. වසවිසෙන්තර ගොවිතැන කියන එක මේ ධනපතියන්ට විරුද්ධව සමාජවාදීන් ගේන මතවාදයක් නෙවෙයි. ඒක ඇමරිකාවෙත් ඉන්දියාවෙත් රාජ්‍ය නායක මෝදිගේ ඉඳලා සී ජින්පින් මහත්තයාගේ ඉඳලා ඒ හැමෝම ඒක කරන්න උත්සාහ කරනවා. ඒ ලෝක රට අනුව මං හිතුවා ලංකාව ඇතුළේ මේ තියෙන ප්‍රවණතාවය අනුව මේක කරන්න පුළුවන් වෙයි කියලා. ඉතින් යනු අපි ග්ලයිපොසේට් තහනම් කරා. තහනම් කරාට මම හිතනවා මේ දකුණු ආසියාවේ ග්ලයිපොසේට් තහනම් කිරීම මොන්සැන්ටෝ සමාගමට එච්චර ප්‍රශ්නයක් නෙමෙයි මේක පුංචි රටක් නිසා. හැබැයි මේ අත්හදා බැලීම අපි කරොත් මේක ඉන්දියාව අනුකරණය කරනවමයි. ඒක හන්දා මොන්සැන්ටෝ සමාගම මම හිතනවා ලංකාවට විශාල මුදලක් වියදම් කරා කියලා. මොකද ඒ කරපු මුදල ඒගොල්ල කරපු වැඩමුළු සම්මන්ත්‍රණ ළඟ ළඟ විශාල යටින් කරා. ඒක ලෝකේ ආරම්භ බැලුවට පස්සේ ඔය වගේම තීන්දුව ගන්න ගියපු එල් සැල්ල දෝරවල මේ තීන්දුව ගන්න ඇද්ද ලොකු පීඩනයක් ආවා. මට එල් සැල්ල දෝරේ සම්බන්ධයෙන් මං ගාව මගේ යාළු මිත්‍රයෝ ඉන්න මට සම්බන්ධකම් දැන් තියෙනවා. එහෙ තහනම් කළ දැනුත් තියෙන්නේ. ඒ රටේ දැනට ලොකු පීඩනයක් එල්ල කරලා තියෙනවා. මේක කරන්න බෑ ග්ලයිපොසේට් ඕනම කියන. දැන් හිමා සිකිම් නැත්නම් ඇසෑ මට නම් දෙක පොඩි පටලැවි වල තියෙනවා. ඔය රටවල් ඔය ප්‍රාන්ත දෙකින් එහෙක තහනම් කර. ඒත් ඒ ලංකාවේ තරම් ලොකු ප්‍රමාණයක් සැලකුතු ප්‍රමාණයක් තියෙන ප්‍රදේශයක්. හැබැයි එහෙ ඒක හරි හුඟක් මේ මධ්‍යගත ආණ්ඩුවේ දේශපාලනයේම ඇතුළේ කරපු එකක්. ඒක හන්ද ඒක හරි සාර්ථක වුණා. අපට ඒක සාර්ථක කරගන්න බැරි වුණා. මොකද මම මේක ගෙනාවට මට වටපිටාවෙන් ඇත්තම කියනවා දෙරණෙන් සහාය ලැබුණට අනිත් අය දන්නවා මේකට මට සහාය හම්බුනේම නැහැ. ඇත්තම මේ වසවිසෙන්තර ගුවිතනේ ව්‍යාපෘතියට මට එදා ඉඳලා මහින්ද මහත්තයා කාලේ ඉඳලා සහාය හම්බුනේ දෙරණාලිකා. කියන වහුගුඩු රෝගී පිළිබඳ ප්‍රචාරක ව්‍යාපෘතියක් කළා. ඒ වයින් තමයි ශක්තිය ලැබුණේ. හැබැයි දැන් අද එහෙම දැන් මාධ්‍යවල එහෙම ලොකු එදාතරම් තත්ත්වයක් නැහැ. හුඟක් අය උදව් කරලා තියෙනවා. නමුත් සමස්තයක් විදිහට ගත්තට පස්සේ මේ ආණ්ඩුවට අර තේවතු හිමියන්ගේ අනිත් අයගේ මහවිශාල හඬ ආවට පස්සේ යට වෙන සිද්ධ වුණා. මම හිතන්නේ අවුරුදු 3ක් තුල අපි ග්ලයිපොසේට් තහනම් කරලා තිබුණා. ආණ්ඩුව කිසිම පර්යේෂණයක් කළේ නැහැ. ඉතින් මට තනියෙන් සමයි. එහෙම පර්යේෂණයක් කිරීමේ හැකියාවක් නැහැ. ඉතින් මම මහන්සි ගත්ත සෑහෙන එකතු කරලා මේක ගන්න. දැන් ග්ලයිපොසේට් තහනම ඉවත් කරපු විදිහේ ප්‍රමපටිපාටි වැරදි. දැන් උදාහරණයක් කැබිනට් පත්‍රිකාවක් දැම්මා. දුමින් දිසානායක ඇමතුමායි වතු සම්බන්ධයෙන් නවීන දිසානායක ඇමතුමායි. දැන් මම මේ නිරීක්ෂණයක් ඉල්ලුවා කැබිනට් ඇමතිවරු ડોક્ટર රාජිතයි ඒ කාලේ හිටපු සුසිල් ප්‍රේමජයන්ත කියන දෙන්න. මේ ඇමතිවරු දෙන්නම ඉල්ලුවා. එතකොට ඒකට අවුරුද්දක් ගියා නිරීක්ෂණ වார்த்தාවක් දුන්නේ නැහැ. නිරීක්ෂණ ඒකයි මම කියන්නේ මේ යහපාලන ආණ්ඩුවේ මොකද්ද යහපාලනේ කියලා. එතකොට නිරීක්ෂණයක් ඉල්ලුවම නිරීක්ෂණයක් නොදී ආපහු කැබිනට් පත්‍රිකාවක් දාන්න. ඊට පස්සේ ආපහු කැබිනට් එකේ විරෝධතා ඇවිල්ලා ආපහු කිව්වා දෙපාර්ශ්වයේම විද්‍යාඥයෝ ගෙනල්ලා ඒකෙන් සාකච්ඡාවක් කරනවා කියලා. එහෙම කරනවා කියලා තියෙද්දි එහෙම දෙපාර්ශ්වය කැඳවන්නේ නැතුව දුමින් දිසානායක ඇමතුමා දුන්න දෙපාර්ශ්වයේම නම් ටික ජනාධිපති ලේකම් කාර්යාලයට. ජනාධිපති ලේකම් කාර්යාලයේ හිටපු අර ලේකම් කවුද එතකොට හිටපු මේ හිටපු ලේකම් අස්සු ළඟදී අස්සු ඉල්ලා අස්සුච ලේකම් බර. එතුමා මොකද්ද කළේ? එයා කළේ ජනාධිපතිතුමා දන්නේ නැහැ කියලා මම හිතන්නේ. මේක අන්තිමට එක පාර්ශ්වයක් විතරක් කැඳලා පරීක්ෂණ වார்த்தාවක් කියලා වார்த்தාවක් හදලා ජනාධිපතිතුමාගෙම නමින් දානවා කැබිනට් එකට. ඉතින් දැම්මම ඒ කියන්නේ මේක විද්‍යාඥයෝ දෙපාර්ශ්වය කැඳවනවා කිව්ව කැඳෙව්වේ නැහැ. හරිද? නිරීක්ෂණය කරනවා කිව්ව නිරීක්ෂණය කරන. ඒක හැමෝගෙන මොකද්ද ප්‍රජාතන්ත්‍රවාදී? මේ වගේ රටේ සංවේදී දහස් ගණන් මිනිසු මරෙන රටේ විශාල ප්‍රශ්නයක් වෙච්ච ලෝකෙ සාකච්ඡා කරන ප්‍රශ්නය සම්බන්ධයෙන් අර විද්‍යාඥයෝ 3-4 දෙනෙක්ගේ නැත්නම් 10-15 දෙනෙක්ගේ කුලියට ලියන අයගේ
උමනාවට අනුව මේ ඒ හඬට යටත් වෙලා ආණ්ඩුව තීරණයක් ගත්ත. ඉතින් ඇත්තටම මේ සම්බන්ධයෙන් මම හිතන්නේ මහින්ද අමරවීර මහත්මයා සඳහන් කරනවා මේක යලි මේක නැවත හරවීම සඳහා ගැසට් එකක් ඉදිරිපත් කරනවා කියලා එහෙම මතයක් සඳහන් කරනවා. ඒ අවස්ථාවේදී ඔබ වහන්සේ සඳහන් කළා එහෙම එකක් ආවේ නැත්නම් පාරට බහිනවා කියලා මේ ජනතාවත් එක්ක. දැනට ගැසට් එකේ දාලා තියෙන්නේ ඇත්ත වශයෙන්ම ඒක පොඩි මමට හිතෙන්නම් කපටිකමක් කියලා. නමුත් නිලධාරියා නම් කියන්නේ අවංකව එහෙම තමයි වෙන්නේ කියලා. මට ඒ ගැන අදහසක් කියන්න බෑ. ඒ කියන්නේ ගැසට් එක ගැහුවේ මුළු ලංකාවේම ග්ලයිෆොසේට් ඉවත් කරා කියලා. එනේ විච්ඡේදනය කරනවා. එහෙමලු කරන්න ඕන ඒක. නීතිපටිය. ඊට පස්සේ ආපහු ගැසට් එකක් ගැහුවා. මේක තේ සහ රබර් වලට කියලා ආපහු ගැසට් එක ගැහුවා. දැන් එතකොට තේ සහ මේ තේ රබර් වලට හැර අනිත් ඒවාට ගහන්න බෑ කියලා ගැසට් එක ගහලා තියෙනවා. ස්වාමින් වහන්සේ මේ වැඩසටහන බලන අයට සාධාරණයක් වෙන්න එහෙම කිසිම ක්‍රමවේදයක් නෑ. එකම ගැසට් එකකින් ඒක කරන්න පුළුවන්. ඔව් නෑ හරි සරලයි. මම පිළිගන්නවා. මම කියන්නේ බලන අය නොමගෙන නැත්තම් ඒ කියන්නේ. නෑ නෑ බලන අය නොමගෙන නෙවෙයි මම මේ මතේ මාධ්‍යයට මාත්‍යා ගත්තා. ඒක නීති විරෝධී ප්‍රකාශයක් එක. ඒ කියන්නේ ඒක තහනම් කරන ගැසට් එකේම ඉදිරි දේත් කියන්න පුළුවන් ස්වාමින් වහන්සේ. මම ඒ අතරේ මම නෑ ඒක මම මාධ්‍ය සාකච්ඡාවක් තියලා ඔය චාප කියන අදහස මම පිළිගන්නවා. රටේ නම ගියවන්න දෙයක් නැහැ. මාධ්‍ය සාකච්ඡාවක් තියලා මම කිව්වා ඒක දෙරණේත් වාර්තා කළා. ගැසට් එක ගහපු විදිහ වැරදියි කියලා කම පටිපාටි. නමුත් අර නිෂ්පාදනයේ මම කියන්නේ අනිත් පැත්තෙන් පාර්ශවෙන් දෙයක් කියනවනේ. නමුත් දැන් කොහොම හරි එක නිවැරදි වෙලා තියෙන්නේ. නිවැරදි වෙලා නැහැ. එතන තේ වතුරට ගහනවා. සම්පූර්ණ මගේ බලාපොරොත්තු තේ වතුරට ගහන එක අදත් වැරදි කියන එක තමයි මගේ අදහස. ඔබ වහන්සේ. ඔබ වහන්සේ දැන් අර මං අතීත කතා එක මේ වර්තමානයේ සසඳන්නේ. ඒකට තමයි සංවාදයේ උඩට ගන්න පුළුවන්. 2014 මැයි 27 වෙනිදා ඔබ වහන්සේ දුම්කොළ සම්බන්ධයෙන් විශාල හඬක් නගනවා. ඒ කතාවේ ඔබ වහන්සේ ශ්‍රේෂ්ඨ අධිකරණයට අභියෝග කරනවා. ඔබ වහන්සේ කියනවා මේ සියල්ල සල්ලි වලට අරගෙන තියෙන්නේ කියලා. දැන් මේ මොහොතේ ඔබ වහන්සේ කකුලක් පස්සට අරගෙන තියෙන උදාහරණයක් විදිහට මේ ග්ලයිෆොසේට් සම්බන්ධ පළවෙනි කතාවේදී ඔබ වහන්සේ කියන මම තැතිගන්මකට ලක් වුණා කියලා මේ ගැන විශාල අප්‍රසාදයක් පළ කරනවා. ඊට පස්සේ දෙවෙනි අවස්ථාවේදී ඔබ වහන්සේ කියන මට කියවන්න පුළුවන් ඔබ වහන්සේ කිව්වොත් ඔබ වහන්සේ දෙවෙනි වටේදී කියන්නේ මට ඔයා දැන් මගේ කතාව අහන්නනේ මිනිස්සු ඉන්නේ. ඔයා දීර්ඝ කතාවක් කරනවා මට ඔයා ඕකේ තියෙන එක බලලා මට ප්‍රශ්න කියන්න. ප්‍රශ්න අහන්න ඔබ වහන්සේ ඔයා හරි ඔයා දැන් විශාල කාලයක් අරගෙන දැන් මිනිස්සු මම නිසා මේක මම එනවා කියලා ඇඩ් කරලා තියෙන්නේ. ඒතරෝ ඔයා මගෙන් ඕකේ තියෙන එක කියවන්න නැතු මගෙන් ඒකට අදාළ ප්‍රශ්න අහන්න. මම ඒකට උත්තරයක් දෙන්නම් ඔයාට. ඔබ වහන්සේ ග්ලයිෆොසේට් තේ සහ රබර් සඳහා යෙදවීමට එකඟද? නෑ මම එකඟ නෑ. මගේ මම දෙරණේ මාධ්‍ය වල කියන්නේ මම එකඟ නෑ. වහන්සේගේ ඉතින් ප්‍රකාශයක් තියෙනවා. වහන්සේ කියන මම හිතන්නේ ජනාධිපතිවරයා අගමැතිවරයා රටටම බලපාන විදිහට මේක නිදහස් කරයි කියලා. මම එහෙම යාපහෙම එහෙම කියන්නේ මිනිස්සු බලාපොරොත්තුවක් ඇතුවනේ. ඒ බලාපොරොත්තු ඒගොල්ලෝ කඩා කරලා තියෙනවා. එහෙම බලාපොරොත්තු තියාගන්නවනේ අපි මිනිස්සු. මේ ඒක මේ නරක දෙයක් නෙවෙයිනේ. දැන් මම හිතනවා මේ මිනිස්සු මේක කරයි කියලා. ඉතින් ඔබ වහන්සේගේ පරස්පර කතා නිසා මිනිස්සු නොමග යන්නේ නැද්ද කියලා මම කිසිම නොමග යාමක් සිද්ධ වෙන්නේ. කිසිම මගේ ස්ථාවරය ග්ලයිපොසේට් මැද කඳු ඔයා නොමග යවන්න එපා මිනිස්සු හොඳේ. මම ඒක වට කියන්න ඕන. ඔබ වහන්සේගේ මේ සියලුම කතා ඩීල් එක අන්තර්ජාලයේ තිබෙනවා. ඒ වැඩසටහන බලන අයට ඔබ වහන්සේගේ සියලුම කතා බලන්න පුළුවන්. නෑ චාපම් මේ රටේ මිනිස්සු මොකද කියපුවා දන්නවා. තේරුණා මිනිස්සු දන්නවා මම මොකද්ද කිව්වේ කියලා. ග්ලයිපොසේට් සම්බන්ධයෙන් මගේ ස්ථාවරයේ තේ වතු වලට ගහන්න දෙන එක ඉතාම වැරදි කියන එක. ඒ සම්බන්ධයෙන් මගේ ජනමතය විතර නෙවෙයි මම ඒ සම්බන්ධයෙන් තේ වතු හිමියොත් එක දැන් කටයුතු කරගෙන යනවා. තේ වතු අක්කර 3000ක් මේ වෙනකොට කිසි කෙනෙක් කරන්නේ නැති දෙයක් මම කරලා තියෙනවා. මධ්‍ය කඳුකරේ බේර ගන්න නම් අපි අත්හදා බැලීමක් කළා මහවතු හිමියන්ට පෙන්වන්න ඕන ග්ලයිපොසේට් ඇතුළු කරන්න පුළුවන් කියලා. ඒක දැන් විද්‍යාඥයොත් එක මට විදේශික විද්‍යාඥයන්ගේ සහාය හම්බෙලා තියෙනවා පරිසර වේදීන්ගේ. ඒ වගේම දේශීය මේ ගැන අවංක හෘද සාක්ෂියක් තියෙන මිනිසු මේ ජලයට මුසු වීමෙන් කැලණි ගඟට විශාල මේ වස විස ප්‍රමාණයක් එකතු වෙනවා. ඒක ගැබිනි මවුරු බොනවා, සාමාන්‍ය මිනිසු බොනවා, පාසල් දරුවෝ බොනවා. ඒක බලපෑමක් වෙනවා. මධ්‍ය කඳුකරයට ගහන එක කුඹුරු වලට ගහනවටත් වඩා බරපතලයි කියලා අදත් මම කියනවා. මේ ඔබවහන්සේ කියන්නේ ග්ලයිෆොසේට් වල සාන්ද්‍රණ වෙනසක් තියෙන වෙනම රටවලින් ගේන මේක රෙගියුලේට් කරන ඔබවහන්සේ එහෙමමයි කියන්නේ. රෙගියුලේෂන්ස් ඒ කියන්නේ මේ තත්ත්වය සඳහා මේ නීතිමය ලියවිල්ලක් හදන්න ඕන කියලා කියන්නේ ඔබවහන්සේ. ඒ කියන්නේ දැන් ඒක ඍජුව ප්‍රතික්ෂේප කිරීම වෙනුවට ප්‍රතිසංස්කරණයකට යන සඳහා නියාමනයක් අවශ්‍යයි. මම කියලා නෑ කොහේ රෙගුලේට් කරන්න කියලා මම කියලා. රෙගුලේට් කරන්නම ඕන. රෙගුලේට් කරන එක වෙනම එක ප්‍රතිසංස්කරණය කියන්නේ. මේ ප්‍රකාශය තියෙන්නේ 2018 ජූනි 6 වෙනිදා. මම සමාරස්සිමි කියන බහස. වැරදි දේවල් කියන්න එපා. මේ අන්තර්ජාලය තිබෙනවා ඉතින් ඔන්නකට බලන්න පුළුවන්. දිනේ 2018 ජූනි 6 වෙනිදා සමාරස්සිමි බහස කියන කතාව. මම මේක අහගන්නකො හොඳ නැත්නම් මිනිසුනුම කියනවනේ. එතකොට මම මෙහෙම එක දෙකක් කිව්වයි කියලා. එහෙම කරන්න එපා. ඒ කියන්නේ මේ මේක අධි මොකක්ද එකට කියන අධීක්ෂණය කරනවා කියලා නේ. ඒක රෙගුලේට් කරන අධීක්ෂණය කරනවා කියන එක අද හැමදාම කළ යුතු ආණ්ඩු. වරායදි කළ යුතු. ඒ කියන්නේ මේකේ ග්ලයිපොසේට් තියෙනවද නැද්ද කියලා රෙගුලේට් කරන්න කියන එක වරදක් නෙවෙයි නේ ඒක.
ඒකෙන් කියන්නේ ග්ලයිෆොසේට් ගේන්න කියලා. කොහිවත් අදහස් වෙන්නේ නැහැ ඒකේ. ඔබ වහන්සේ කියන්නේ ග්ලයිෆොසේට් සම්බන්ධ මේ කතාව මම ඉදිරියට මේ ප්‍රශ්නය ග්ලයිෆොසේට් සම්බන්ධ බලාපොරොත්තු නැහැ. නෑ නෑ නෑ. ඒක හරියටම හරි. ඔබ වහන්සේ කියන වරායේ කන්ටේනර්ස් 32ක් මේ වෙනකොට තියනවා කියලා ග්ලයිෆොසේට්. ඉතින් හරිනේ ඉතින්. ඔව් ඉතින්. මොකක්ද ඉතින් ප්‍රශ්නේ? ඒ සඳහා තමයි ඔබ වහන්සේ මේ යෝජනාව ගේන්නේ. ඔව් ඒක හරි. ඒ කියන්නේ දැන් වරායේ ප්‍රතික්ෂේප කරනවා වෙනුවට ඒ වායේ සාන්ද්‍රණය මනින නියාමනයක් කරන්න කියලා බුහන්සේ කියන්නේ. නෑ 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 චාපා එහෙම කියන්න බෝක වැරදි දේවල් කියන්න එපා චාපා. එහම මම කවදාවත් කියලා නෑ. ග්ලයිෆොසේට් ලංකාවේ තහනම් කරන්න කියලා කතා කරපු කෙනා අදත් කතා කරනවා හෙටත් කතා කරනවා. වරායේ තියෙන ඒවා සම්බන්ධයෙන් සැකයක් ආවා මේ තියෙන ඒවයි කොච්චර සාන්ද්‍රණයේ අන්තර්ගතයේ තියෙනවද නැද්ද කියලා. ඒ කියන්නේ ඒවා ග්ලයිෆොසේට්ද ඒ වෙළඳ නාමයේද ගණන් තියලා ප්‍රශ්නයක් ආවා වරාය එළියට ගනදි. ඒක හන්ද මම කිව්වා මේක අනිවාර්යයෙන්ම මේ මොනිටර් කරන්න කියලා. මේ කන්ටේනර්ස් 32 කට දැන් මොකද උනේ සල්? ඒක මම දන්නේ නැහැ. ඒක රටේ ජනතාවයි මාධ්‍යවේදීන් කතා කරන්නේ මොකද? රටේ මේ ගෙනාවට පස්සේ තහනම් ඉවත් කරාම ආපහු ගෙනාවද නැද්ද කියලා මම ඊට පස්සේ අධීක්ෂණය කරේ නැහැ. ඒක මගේ කියන වරායන් කෝල් එකක් දීලා ඒ නම් ගම් ඔක්කොම දුන්නා කියලා මේ කතාවේ. නෑ නෑ ඔව් අනිවාර්යෙන් මට කිව්වා මෙන්න මෙහෙම එකක් තියෙනවා. ඒක මම මාධ්‍යයට මමනේ කිව්වේ කියලා. මෙන්න වරාය දැන් ගෙනලා තියෙනවා මේක එළියට දාන්න හදන්නේ. තහනම් තීරද මේක එළියට දාන්න දෙන්න එපා කියලා මම මාධ්‍යයට කිව්වා. ඒක ඇත්තනේ ඒක. ඒක හොඳයි නේ. එතන ඉහට මේ කන්ටේනර්ස් වලට වෙච්චි දුබහස් දන්නේ නැද්ද? මම දන්නේ නැහැ. තහනම් ඉවත් කරලා පස්සේ මට ඒක හොයන්න වැඩක් නැහැ නේ. අදාල නැහැ නේ. මේගොල්ලෝ දැන් ගේන්න පුළුවන් විතර ඩීටිය සම්මත කරගත්තා නේද? ඊට පස්සේ මම මොකද කරන්නේ? කැබිනට් පත්‍රිකාව දාලා නීති සම්මත කරා මම දීලා අද්දකින් වහලා නවත්තන්නද? මම මේ සටන මගේ හෘද සාක්ෂියට අනුව කළා. ඒක මම බොහොම අදත් කියනවා හෙටත් කියනවා. ඒ කියන්නේ මධ්‍ය කඳු කරේට ග්ලයිෆොසේට් කියන එක වරදක් කියන එක මම අදත් කියනවා හෙටත් කියනවා. ඒකේ කිසිම වෙනසක් මගේ දැලන්නේ. හොඳයි. ඔබ වහන්සේ සඳහන් කරනවා මේ කැබිනට් එක මේ තියෙන කැබිනට් එක දැන් විසුරු ආහාරෙන්නට ඕනේ කියලා. මොකකටද මේ සැරසෙන්නේ? එහෙම අමුතු සැරසීමක් මගේ නෑ. මම දැන් කල්පනා කරන දෙයක ඒ කියන්නේ අපි මගේ පසු විවරණයක් කරනවා නම් මේ සම්බන්ධයෙන් අපි ජනමතයක් ගොඩනැගුවා දැන් ග්ලයිෆොසේට්ම ගන්නකෝ. ග්ලයිෆොසේට් සම්බන්ධයෙන් විශාල අපි හඬක් නැගුවා. හඬක් නැගුවට ජනතාව තුළ යම් ප්‍රමාණයකට දැන් තේවතුල ගත්තොත් තේවතුලම වෘත්තීය සමිති හම්බුණානේ. වෘත්තීය සමිති හම්බුණාම කම්කරුව තුළ අදහසක් නැහැ ග්ලයිෆොසේට් නොගහන්න කියලා. කම්කරුවන්ට අවබෝධයක් නැහැ. ඉතින් අපි කොච්චර සටන් පාට ගෙනවත් වැඩක් නැහැ ජනතාව තුළ. ඒ ගැන තහවුරු වීමක් නැතුව. දැන් ග්ලයිෆොසේට් සටන අපිට තහන මම පාරට බහිනකොට බහින්න සෙනඟ ලක්ෂයක් නැත්තම් මම හුදකලා මිනිසෙක් වෙනවනේ. ඒක හන්ද අපිට කරන්න තියෙන මේ සම්බන්ධයෙන් මාධ්‍යවල සහ ජනතාව අතරට ගිහිල්ලා විශාල දැනුවත් කිරීමක් කරන එක. ඒක දැනුවත් කිරීම විතරක් මදි. මේක මම අද තීරුම් ගත්ත දේ. මගේ අත්දැකීම මම ඉතාම සන්තෝෂෙන් අද රටේ ජනතාවට කියනවා අපි අභ්‍යාස කරලා පෙන්වන්න ඕන. දැන් වසවිසෙන්තර ගොවිතැන කරන්න බෑ කියලා තමයි ලෝක ජනමතයේ විදිහටම තියෙන්නේ. අද බලන්න සියලුම විද්‍යාඥයෝ පත්තරවල ලියනයි කොහොම ලියන්නේ කොහොමද කියලා. වසවිසෙන්තර ගොවිතැන බොහොම හොඳයි. පාඩුයි, ශ්‍රමය වැඩි, කරන්න බෑ. මිල අධිකයි. අපි හාල් කිලෝව කලින් හාල් කිලෝවක් දැන් රුපියල් 200ක් විතරන වසවිසෙන්තර හාල් කිලෝව ඒක අපි මැදිහත් වෙලා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව මැදිහත් වෙලා රුපියල් 130ට දුන්නා. ඒ කියන්නේ රුපියල් 100ට තීරිකේක පොඩි ගාණක් වැඩි කරලා අපි දුන්නේ. ඉතින් ඒ කියන්නේ මේ මිලටම මේ හාල් දෙන්න පුළුවන්. හැබැයි ඒක මහා පරිමාණ ඒ කියන්නේ අවුරුදු 3කින් ඒ තත්ත්වයට එන්න පුළුවන්. ඒක තමයි මගේ අදහස. ඒ අනුව වසවිසෙන්තර ගොවිතැන ලාභදායි ගොවිතැන ශ්‍රමය මහා විශාල ගොඩක් වපුරන්න ඕනේ අඩු ශ්‍රමයකින් කරන්න පුළුවන් කිලෝ 1000ක් ඕනේ නැහැ කිලෝ 200ක් කරන්න පුළුවන්. හැබැයි ඒ ජනමතේ අපට ගොවිය තුල තාම තහවුරු වෙලා නැහැ. රට පුරාම පොහොර හැදිලා නැහැ. කොතන දඩුව සිද්ධ වෙනවා මම හිතන්නේ ඒක අපි දැන් රාජ්‍ය මං අර ඔබ වගේ අලුත් දෙයක් මොකද්ද මේ කරන්න යන්නේ කියලා ඇහුවනේ. ඇත්ත වශයෙන්ම කියනවනම් අපි සල්ලි තියෙන කීප දෙනෙක් අල්ලගෙන පොහොර නිෂ්පාදනය කිරීමට පොළඹව ගන්නවා. ඒකෙන් තමයි මේකට අපට උත්තරේ හොයන්න පුළුවන්. ඒ කියන්නේ කොච්චර මම ව්‍යවසායකයන්ට කතා කරත් ව්‍යවසායකෝ සල්ලි දාන්නේ නැහැ. දන්නේ නැත්තේ රතනහාඳුරුකට අපි සල්ලි දාලා අපට මේක පාඩුණු මොකද කරන්නේ? ඇත්තටම මම කියලා සල්ලි දාලා සමහරයට කෝටි දෙකම නැති වුණා. ඒක නැතුනේ පොහොර සාර්ථක නිසා නෙවෙයි. ජීවමය පොහොර හැදුවම අපට පළවෙනි කන්න දෙකක්. ඒ කියන්නේ අවුරුදු දෙකක් තුල වැස්සේ නැහැ. අර අනිත් රසායනික පොහොර වගේ මේක කල් තියාගන්න බෑ. එතකොට උනේ මොකද? ඒ කියන්නේ ඒකේ බලය ඒකේ තියෙන වටිනකම අඩු වෙනවෙන්නේ. එතකොට අවුරුදු දෙකක් වැඩ කරන්න නැතුන අරමනුස්සයට පාඩුණා. ඉතින් අර ඒ වගේ අනතුරු තියෙනවා. ඉතින් ඇත්ත වශයෙන්ම මිලියන 20ක් කියන්නේ රජයකට පොඩි ගාණක් නේ නාස්ති කරන මුදල්. ඒ කියන්නේ රජයට මේක බිලියන 2ක් 3ක් දාලා අතින් පාඩු වෙවි කරාට අනාගතයේට ඒ ආයෝජනේ පාඩු වෙන්නේ නැහැ. මොකද රජය බිලියන 10 15 කිසි වැඩක් නැතුව වීදම් කරනවා. කන්ද රජයකට රාජ්‍ය භාණ්ඩාගාරයට බිලියන 2ක් 3ක් දාලා අත්හදා බැලීම් කළ ඉස්සරහට ගියාම ඒක අනාගතේ කරන්න පුළුවන්. එහෙම කරන ආණ්ඩුවක් බිහි වෙයිද? ඒක තමයි දැන් මම දැන් අහන්නේ කැබිනට් එකට මොකද්ද කරන්නේ කියලා ඔබ ප්‍රශ්නයක් අහනවානේ. මම දැන් කියන්නේ ඒක කරන්න නම් ජනතාව තුළ මේක අභ්‍යාස කරන තත්ත්වයකට එන්න ඕන. ඒ කියන්නේ ජනතාවගේම බැංකු ක්‍රමයක් හදන්න ඕනේ. ඉතින් ඒ අනුව මම කිව්වේ සමූපකාර බැංකු ක්‍රමය දැනට සාමාන්‍යයෙන් ලක්ෂ 3ක් විතර මිනිස්සු ඉන්නවා.
ඒ ලක්ෂ තුනේ බැංකු හදපු මිනිසුන්ට අදහසක් නැහැ. ඒ තමන් එකතු කරගත්ත සල්ලි වලින් මොකද්ද කරන්න කියලා. මම අද දිල්කට ඉතාම සතුටින් කියනවා අද අපි කෝටි ඊයේ කෝටි 8ක් අපි ආයෝජනය කළා තියෙනවා සමුපකාර බැංකු වලින් පොහොර හදන්න කියලා. ඒක ලොකු ජයග්‍රහණයක්. රජයෙන් දැන් අවුරුද්දක් තිස්සේ මම ව්‍යාපාරිකයෝ දෙදිනකට මුදල් අරන් දෙන්න හැදුවා. ඉතාම කනගාටුයි කියන අත වෙනකන් මේ මුදල මට අරන් දෙන්න බැරුණේ මිනිසුන්ට. අර පාඩු වෙච්ච මිනිසුන් සෑහෙන දුෂ්කර ක්‍රියාවක් කළා. හඩ් ගහලා ටෙන් ගහලා සුළු 106ක පොලියට ණය අරන් දෙන්න 106ක අටක සරල ණය කරන් දෙන්න මට ඒක කරගන්න බැරුණා. ඊළඟට රජයට මම විවිධායත් එක්ක විදේශ රටවල් එක්ක ආයතනත් එක්ක කතා කරලා රාජ්‍ය භාණ්ඩාගාරයට මුදල් අරන් දුන්නු 103ක. ඒක මුදල් හරගන්න බැරුණා ගොවියන්ට. ඒ වගේ අන්තිම කලකිරීමෙන් ඉන්නේ මොකද අපි හිතන දේ කරගන්න බැහැ. ඉතින් ඇත්තටම දැන් මම අර දිල් ගැහුවේ දැන් කැබිනට් එක විසුරුව හැරලා මොකද්ද කරන්න ඕන කියන එකට මම මගේ අදහස අපිට ආණ්ඩුවක් ඇතුලේ ආණ්ඩුවක් හදන්න පුළුවන් ලෝක තත්ත්වය යටතේ. මෙන්න මේක තමයි රටේ ජනතාවට මට කියනකොට විශේෂම පණිවිඩය. ඒ කියන්නේ ආණ්ඩුව මොනව කළත් වසවිසෙන් තොර ගොවිතැන අපි අවංක මිනිස්සු මම විතරක් නෙවෙයි අඩු ගානේ 1000ක් 2000ක් හොද්දට කැපවීමෙන් වැඩ කරොත් වසවිසෙන් තොර ගොවිතැන ග්ලයිෆොසේට් තහනම් යථාර්ථයක් කරගන්න පුළුවන්. මොකද ගොවියන් අතර තහවුරු වෙලා නැහැ අපි කරන වැඩේ ඇත්ත කියලා. එතකොට සමූපකාර බැංකු ක්‍රමේ තහවුරු කරොත් මහා බැංකු වලින් ණය දෙන්නේ සල්ලි තියෙන මිනිස්සුන්ටම. එතකොට සුළු අයගේ ඒ බැංකු ක්‍රමය කියන්නේ රුපියල් 5 10 එකතු වෙලා හැදෙන කුඩා බැංකු ව්‍යාපාරයක්. අද මහවැලි කලාපි මම උදාහරණයක් කියන්නම්. මහවැලි කලාපි අපි වෙන බැංකු හදලා විශේෂයෙන්ම කාන්තා සමූපකාර බැංකුවෙන් 50%ක ප්‍රදේශයේ ගොවියෝ විඩම උගස් තියලා තිබුණේ. අද අපි නිදහස් කළා තියෙනවා මේ අවුරුදු 3-4 ඇතුළේ. ඒක ලොකු ජයග්‍රහණයක්. ඒ නිසා මම හිතන්නේ අපිට මුළු ජනතාවම රටේ නිදහස් කරන්න බැරි වෙයි. හැබැයි අපි ලක්ෂ 10ක් සංවිධානය කරගත්තොත් කෝටි 10කට බලපෑම කරන්න පුළුවන්. ඉතින් මගේ බලාපොරොත්තුව තමයි වසවිසෙන්තර ගොවිතැන මොන දුෂ්කරතා යටත වුණත් 100කට 10කට පරිවර්තනය කරන්න. 100ට 10ට ගෙනිච්චොත් අනිත් කට්ටිය ගන්නවා. අමාරුව තියෙන 100ට 10ට තල්ලු කරන්න. ඇත්තටම අද අපිට 105කටවත් තල්ලු කරගන්න බැරි වෙලා තියෙනවා. ඉතින් 100ට 10ට තල්ලු කරොත් මෙන්න පේන අක්කර 3-4000ක් වසවිසෙන්තර තේවතු කරලා පෙන්නුවොත් අපි අක්කර 10000ක් කරන මිනිහට පේනවා 3000 කරා නම් 10000ක් කරන්න පුළුවන් කියලා. ඒ නිසා විකල්පය අද අත්හදා බලන්න පුළුවන් ආණ්ඩුව ගැන සලකන්නේ නැතුව. හැබැයි දිල්ක කියන ප්‍රශ්නේ තමයි මේ වගේ සිංගප්පූරු ගිවිසුම මෙතුමා ප්‍රශ්න කරපු මේ පෝට් සිටි වගේ සිද්ධි මේවා කරාට පස්සේ අන්තර්ජාතික නීතියට ආපසු වරණේ කුඟක් අමාරු. ඒකන්ද රටේ ජනතාවට මම කියනවා මට තනියෙන් කරන්න බෑ. ඒක විද්වතුන් 4-5 දෙනෙකුට කරන්නත් බෑ. අවංක මිනිසුන්ට කීප දෙනෙකුට කරන්නත් බෑ. රටේ ජනතාව මේ ගිවිසුම ගැන හොඳට අවබෝධ කරගෙන රටේ අනාගතයට මේක බරපතල බලපෑමක් කරනවා. මේක පරාජය කිරීම සඳහා පෙළ ගැහෙන්න කියලා කියනවා. ඒ කියන්නේ අලුත් ඊළඟ ආණ්ඩුවවත් කරන්න මේක අපහු අර පෝට් සිටි එක වගේම ආපහු වරණ යන එක තමයි. එතකොට අපිට විකල්පයක් නැති වෙනෝනේ අපේ හැමදෙරෝනේ. ඒ කියන්නේ ඒක විකල්පය හදාගන්න පුළුවන් වෙන්නම ජනතාව තුල ඇති කරගන්න අවබෝධයකින්. දැන් මම මේ වැඩේට ඇතුළිලා තියෙනවා. මම ජනතාවගේ දැන් රට පුරාම තිරසාර සංවර්ධන ඒ කියන්නේ යුරෝපා සංගමයේ ආරම්භ බලන්න යුරෝපේ පත්‍ර ටික අරගෙන බලන්න යුරෝපේ නිවුස් CNN ඔය නිවුස් අරගෙන බලන්න අල් ජසීරා වුණත් ආරම්භ බලන්න පුළුවන් හැම එකකම මේ ලෝක තිරසාර සංවර්ධනයේ කොච්චර සංවාද තියෙනවද කොච්චර විද්‍යාඥයන්ගේ පොත්පත් බිහි වෙනවද ලංකාවේ පොත් කීයක් අවුරුද්දේ එක පොතක්වත් බිහි වෙන්නේ නැහැ පත්තරේක නිකාන් වැඩ කරන්නේ නැති මහා දේවල් ලියවෙනවා වැඩකට ඇතින් දෙයක් පත්තරේක ශාස්ත්‍රීය ලිපියකටවත් දකින්න හම්බ වෙන්නේ නැහැ ඉංග්‍රීසි සිංහල දෙකේම දෙමළ පත්‍රවල තියෙන ඇත්ත වශයෙන් මම දන්නේ නැහැ මට භාෂාව බැරි හන්ද ඉතින් මෙන්න මේ ඒක හන්ද අපි කරන්න ඕන ඉස්සෙල්ලම ජනමතයක් ඇති කරන එක ජනමතය ඇති කළා ඒ ජනමතය බලවත් වුණොත් ඒක ගන්න මේක මම එකක සාර්ථක වුණා අනිත් ඒවා සාර්ථක වුණාට දැන් ත්‍රස්තවාදී තියෙන කාලේ 96 97 98 කිව්ව අපෝ එල්ටී ටිකට මොකක් හරි දීලා ප්‍රබා කරන එක සාමකාමී විසඳ ගන්නවා මිස මේ යුද්ධ කළා නම් අපිට දිනන්න බෑ යුද්ධෙන් ඔක සාධාරණ ප්‍රශ්නයක් තියෙන යුද්ධෙන් දිනන්න බෑ කියලා හැමෝම ශ්‍රී ලංකා UMP දෙකම මේක කිව්වා හැබැයි අපි ජනමතයක් හදලා ජනමතේ බලවත් කළ රාජ්‍ය නායකයට ඒක පිළිගන්න පුළුවන් විදිහට ජනමතේ හැදුනම ඒ වෙලාව මේක බාර අරගෙන අපි LTT එක පරාජය කරා මම හිතන්නේ ඒ විදිහටම රටේ ජනමතේ හදලා රටේ ප්‍රශ්නේ මේකෙන් විසඳන්න බෑ මෙන්න මේකයි විසඳන්න පුළුවන් කියලා ජනතාව තුල තහවුරු කරොත් අපට විකල්පයක් තියෙයි කියලා තමයි මම විශ්වාස කරන්නේ ඔබ වහන්සේගේ ප්‍රතිපත්ති ප්‍රකාශය ජනයා පිළි අරගෙන තමයි අතිවිශාල ජයග්‍රහණයක් මේ ආණ්ඩුවට අරගෙන දෙන්නේ චාපා ගියාණ්ඩුවට අපි ආණ්ඩු මාරු කරේ අපි එක එක අධීරකට තේරුණා මට දේශපාලන උපාය මාර්ගයක් තියෙනවා. ඔයා මාධ්‍යවේදියෙක්නේ. එතකොට ඔයා වහුම් ප්‍රශ්නයක් කොම රටේ මිනිසුන්ට වෙන එකක් හැන්නේ. මම ඔයාලට ඒක පැහැදිලි කරන්නම්. මොකද්ද පැහැදිලි කරන්න? ගියාණ්ඩුවෙන් අපි බලාපොරොත්තු වෙන්නේ සමාජවාදී නෙවෙයි. ගියාණ්ඩුවෙන් බලාපොරොත්තු වෙන්නේ ආකෘතික වෙනසක්.
විදායක ජනාධිපතිවරයාට මැරණකම් ඉල්ලන්න පුළුවන් කියන එක. ශ්‍රේෂ්ඨාධිකරණයට ඕන මිනිහෙ පත් කරන්න පුළුවන් කියන එක. ඡන්ද ක්‍රම වෙනස් කරගනි. මේ වගේ යම් යම් දේවල් තමයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒවා කරන්න ඇවිල්ලා අපට ඊට වැඩිය හානි කර දේවල් අද වෙනකොට තමයි ආණ්ඩුවට විචනය කරන්න වෙන්නේ. ඔබ වහන්සේ 18 වෙනි සංශෝධනෙලත් අත උස්සනවා. 18 වෙනි සංශෝධනෙම අත උස්සලා නෑ. අරන් බලන්න මොකද්ද මම 18 වෙනි. ඔබ වහන්සේ ඒ ගැන පසුත වෙනවා ඊට පස්සේ මට ඒක කියවන්න. නෑ නෑ. පසුත වෙන එක ඇත්ත. 18 වෙනි වහන්සේ කියන මම මේකට එකඟ වීම ගැන පසුත වෙනවා. ඔව් අනිවාර්යෙන්. මම ඒලා විරුද්ධු වෙන තියෙන්නේ මම පසුත වෙනවා කියලා මම පැහැදිලිව කියලා තියෙනවා. ඒක ඇත්තනේ කියන්න එපා. මම සමහර දේවල් සම්බන්ධයෙන් මම සටන් කරේ නැති වුණාම ඒ ඡාප මාධ්‍යවේදීකට ප්‍රශ්න අහන්න පුළුවන්. මම රටේ ජනතාවට ඕන කෙනෙක් කෙනෙක්ට මම යම් යම් දේවල් සම්බන්ධයෙන් පසුත වෙනවා අවංකව කියලා දෙන එක කොච්චර වටින දෙයක්ද ඒක. ඒක මම මේ මරණකම්ම විධායක ජනාධිපති දුරේ වාර දෙකකට විතරක් තීරණය කරගත්තා නම් අපට ලේසියෙන් ප්‍රශ්න විසඳ ගන්න තිබුණා. ඉතින් මම විරුද්ධ වුණ පමණින්ම පෝට් සිටි එකට මම විරුද්ධ වුණ පමණින්ම ග්ලයිපොසේට් වලට ඒක පරාජය කරන්න බෑ. ඒකට කොච්චර සමාජ විභවයක් තියෙනවද කියන එක මගේ ඇඟ ඇතුලේ තියෙන ශක්තියෙන්වත් කරන්න බෑ. ඒකට පිරිස එකතු වෙන ප්‍රමාණයට තමයි ඒක ජයග්‍රහණය කරන්න පුළුවන්. හොඳයි ඔබ වහන්සේට අපි নমস্কার පූර්වක ස්තුතිවන්ත වෙනවා දවසේ. කාලය බොහොම වැඩිපුරත් එක්ක ගිහිල්ලා තියෙනවා. හොඳයි අපි බලාපොරොත්තුවක් තබා ගනිමින් ඉතුරු කර ගනිමින් අද දවසේදී වැඩසටහන අවසන් කරනවා. ඔබටත් ස්තුතියි අප සමග ලැබී සිටීම සම්බන්ධයෙන් සුබ රාත්‍රියක්.